ලෞතුරා ශාන්තිනායක මාමෑණී බුදුපියාණන් වහන්සේගේ ශ්‍රීමුක දේශනාවේ උතුම් වූ දහම් පාඨයක් ප්‍රදාගෙන මේ උතුම් ධර්ම දේශනාව ආරම්භ කිරීම බලාපොරොත්තු වෙන මොහොත. මුලින්ම ගණේගොඩල්ල සිසුනන්දාරාම පුරාණ විහාරස්ථානයේ වසරක් පාසා සිදු කරන ලබන කඨින මහා පින්කම මෙවරද 2007 නොවැම්බර් මාස 9 වෙනි සිට 18 වෙනි දක්වා පැවැත්වෙනවා. මේ පින්කමේ තුන්වෙනි ධර්මදේශනාව තමයි මට ආරාධනා කරලා තිබ්බේ. හැබැයි මම මේ කඨින පින්කම එක් විශේෂ වූ දෙයක් දැක්කා. මම හිතන්නේ මං හරි මේ පන්සලේ කඨින පින්කමේ කඨින මහා පෙරහැර තියෙන පාන්දර. හරිනේ? එකනේ මේ ගමේ උපාසකවරුන්ට පිණි බාන්නේ එහෙම නැහැ නේ. නැහැ මේ කොළඹ ඉන්න ලොකු ලොකු අම්මන්ලට දැන් පිණි බානවා කියලා දවල් පෙරහැර ගිහිල්ලා කර්ණ සිවුර පිළිගන්න ගෙදර ගිහිල්ලා උදේ පාන්දර බෙර ගහලා ඇතුළට ගන්නවා. තව ටිකක් කල් ගිහිල්ලා ගියයි මේ උයන් දෙහෙම වෙලා මදි දානේ පුඩි සිටියෙන් බඩු ගෙනල්ලා දෙන්නම් උයා ගන්න කියලා. අපි ආසින් වැටෙන මිනිස්සු නෙමෙයි. අපි හෙළයෝ. පරම්පරාවක් ඉතිහාසයක් ගෞරවයක් තියෙනවා. මේට වැඩිය දුක් ඉඳලා රැක්ගත්ත මේ ශාසනේ අලුත් අලුත් දේවල් එකතු කරන්න ගිහිලා නිකන් විනාශ කරලා දාන්නම් එපා. හරි? එහෙනම් මේ ගමේ දායකයන්ට රත්නත්‍රයේ ආශිර්වාදය ලැබිත්වා කියලා කවුරු සාදුකාරයක් පාත්වා. ඒ වගේම යම්කිසි පුද්ගලෙක් ඒ පුද්ගලයාට නිලතල බලය ලැබෙන්න ලැබෙන්න තමයි නිහතමානී වෙනවා කියන්නේ. අපේ ගණේගලල පන්සේ නායක හැඳුරෝ එක ගත්තහම මන් නිකන් කූඹියෙක් වගේ. නායකහර බොහොම තෙරුන් වහන්සේ නම. එතන වහන්සේ මට යම් යම් තැන්වලදී අකර දෙපත් වෙනවා මම. ඔන්න එක අංගිල බණ පටන් ගන්න කියනවා. එහෙම කියන අවස්ථා තියෙනවා. බණ ඉවරනහම ඉතින් බුදු වෙන්න යනවා. නේ පොඩි හාමුදුරුවෝ බණ ටික හොඳයි කියලා. එහෙම නැතුව හාමුදුරුවෝ මුල් අඩිය තියලා වැඩසටහන පටන් ගන්න දුන්නාට සහන කරන්න කියලා. දැන් නායක හාමුදුරන්සේට තමුන්ගේ ආගමක ජාතික සාසනික මෙහෙවර කරන ශක්තිය ධෛර්ය වාසනාව ලැබිත්වා කියලා සාදුකාරයක්. හැබැයි මෙන්න මේකත් මතක තියාගන්න ගණේගොඩල්ල සිසුනන්දාරාම පුරාණ විහාරස්ථානයේ නායක හාමුදුරුවෝ රත්තරන් ගෑවත් මේ ගමේ බයින වසලෝ පහක් කරි ඉන්නවා. ඒක නොවුනනම් මේ බුදුන්ගේ කාලටත් එහා ගිය පන්සලක්. ඒක හොඳට මතක තියාගන්න. ඒ පරම්පරාව ආරම්භ වන්නේ දේවදත්තර හාමුදුරුවන්ගෙන්. ඒක හොඳට මතක තියාගන්න. උපන් කුසල් උපන් අකුසල් නූපන් අකුසල් නූපන් කුසල් නූපන් අකුසල්. එහිඳ මේ ඉස්සරහා ඉන්නේ පිළිමි ඇත්ත ටික උපන් කුසල් තියෙන. අර උපවාසකම්මලට ගිහිල්ලා බණ අහලා ලොගහාට මූණ පෙන්නලා වරෙන් නැත්තම් කඩිනවත් කර ලබනාත්නේ මේ මම පන්සිකුලක් ගන්න හම්බ වෙන්නේ නැති වෙයි මේ සැරේ කියලා. ඒ ලකුණු නම්ම ගන්න අත්තමට යන්නේ මේ ඇත්ත යාන්තම් ඇවිල්ලා තියෙන. දැන් බොහොම පිං. ඊළඟට දැන් මේ හැමදාම අපි කියමු දැන් මං දහම් පාඩයක් නම් මලින් කලින් කිව්වා. අර මම ඒකට උපයෝග කර ගන්නවා මං තව ඉස්සරහට දේවල්. මේ හැමදාම අපිට කැමති ධර්ම දේශනා අපි පවත්වනවා. හැබැයි මම මාස ගානකින් මේ ආරාධනා වරන් බාරගත්තේ. මම සාමාන්‍යයෙන් ආරාධනා වර සාමාන්‍යයෙන් බාරගන්නේ නැහැ. හේතුව මම මේ දවස්වල ගොඩක් තරණයත් ඒ වැඩසටහන් කරනවා. මේ දවස්වල අර ජනප්‍රිය කිර රැල්ලක් යනවනේ. ඉතින් මං ඒ ගණේට වැඩෙන්න කැමති නැහැ. මොකද මේ ගණන් වලට බණ කියන්න මේ වාහනයට ගාන කියන්නේ ඇඩ්වාන්ස් ගන්න තත්ත්වෙට මම යන්නේ නැහැ. මේ විශේෂ ආරාධනයක් මේ සමෘද්ධි අධිකාරිය වැඩසටහනක සම්බන්ධිච්ච තැනකින් තමයි ආරාධනයක් ආවේ. අර කලගුණ දන්නින්ද වැඩසටහන බාරගත්තා. හැබැයි ලොකු හාමුදුරුවන්ගෙන් සාමාන්‍ය ලියුමක් ඕන. මට ලියුමට වැඩිය මේ ආරාධනා පත්‍රය ආවස් මම කොහොමද බාරගත්තේ? මගේ නිලයේ පොඩ්ඩක් වෙනස් කරලා දැන් අපිට පන්සලෙන් දොට්ට දානවා මාව. මේක මේ විහාරාධිපති කරලා. මම තාම විහාර වාසි මම දැන් ඒකට ලොකු හාමුදුරුවන්ට පෙන්නලා ලොකු හාමුදුරුවෝ ඇදේ නම් හරියන්නේ නැහැ ලොකහන්ට යන්න වෙනවා. අපි ලොකහන් හරි හොඳයි. ඉතින් ගිහලා බලන්න කන්දට කියලා එන්න කියලා ආවා. හරි. අද හැමදේම SMS කරනවන්නේ. සුපර් ස්ටාර්ට් SMS කරානේ. හරි. එහෙනම් අද හම් වෙනවා ඔයගොල්ලන්ට කැමති බණක් තෝරන්න. ඒ බණ දෙකෙන් එකක් මම අද දේශනා කරන්නම්. නිර්වාණය කරා මේ සංසාරේ දුකයි මේ සංසාරේ දිගයි මේ ආත්මයක් ආත්මයක් පාසා දුක් විඳිනවා මේකෙන් ගැලවෙන්න නිර්වාණය කරා යන බණ කියන්නද නැත්නම් මේ ජීවිතේ ලබලා මේ කාලකන්ණී කාලකන්ණී අපි අවාසනාවන්තයි අපිට උත්සාහය නැහැ වීරිය නැහැ මේ ප්‍රශ්න කොහොල්ල ගොල වගේ ගැලවෙනවා ගැලවෙනවා එකකවත් ගැලවෙන්නේ නැහැ ඇලෙනවා ඇලෙනවා ඉවරෙකුත් නැහැ
මේ ජීවිත ප්‍රශ්න වලින් ගොඩනගලා වාසනාවන්ත ජීවිතයක් ගොඩනගා ගන්න බණක් කියන්නේ. එකද දෙකද? දැන් නිවන් දකින්න ඕනේ නැහැ. ඒ වයසක පාසකම් මල් නම් අංක එකට කැමති. දෙක. දෙක හරිනම් එකයි එකයි තමයි දෙකක් හැදෙන්නේ. දා වැඩි අවස්ථාවක් තියෙන දෙකට. සානේ බුදුහාමන් දනගන්න මේ බණශාලාවේ ඉන්න කට්ටිය. බලු දැන් මේ බණසා ඉන්න කවුද කියලා බලන්න එපා. අතසනාන බෞද්ධයයි. අතපත් දා. ඇයි කතෝලික වෙන බණහන් ඉන්න පුළුවා? කතෝලික ඇත උස්සන්. මුස්ලිම්, Hindu ආගම දහමක් නැති අය. ආ ලොකු ආන දාන ගියාල වැඩ දැනගමන් කියන. අනේ අපරා තම්බන් ගියව කටහඬ. හැම අතක තියාගන්න දාන ගියාල බැන බැන යන්න එපා. අපිට නෙමෙයි දාන කියන්නේ. ලෞතුරා ශාන්තිනායක අමාමෑණියේ බුදුහාඳුරන්ට. උදේට පරිපෝද්දකුවේ පාන් ගෙඩිය වෙලා දාලා යන්න එපා. හත් අවුරුද්දක් කන්න නැති වෙනවා. දැහැට ටික කැවිලි පෙවිලි අවුල්පත් පිරිසිදු දාන ටික ඒ වගේ ඉන්න. හාඳුර නැත්තම් බුදුහාට දාන පූජ කරලා පින් අනුමෝදන් කරන් යන්න. වරද්ද ගන්න එපා. කතරගම ගියහම පූජා වට්ටි ඔළුවේ මෙහෙනකොට පද්ද පද්ද දෙන්නේ බාස්කට් එක. හාල් මැස්ස බල්ටික් ගහනවා ඉතින් ගම හාල් බාස්කට් එක ඇතුලේ. නැ පරිස්සමෙන්. දැන් ඊළඟ තැනට යන්න. ඔය ඇත්ත ඔක්කියෝදගේ එක එක්කෙන එක පුතෙක් විතරයි කතෝලික හිටියේ. ඔය ඇත්ත බෞද්ධ උනේ කොහොමද? ප්‍රශ්න උත්තර නෑ. එක එක්කෙනා කොටු කොටු ගන්න එපා. කෙලින් උත්තර ඕන. ඔය ඇත්ත බෞද්ධ උනේ කොහොමද? ඇහුනේ අම්මේ. තෙරුවන් සරණ යාමේ. මෙත මගේ තෙරුවන් සරණ යාම. තව උත්තර තියෙනවා. විෂමෝදයි හැමෝටම උත්තර තියෙනවා. බුදුන්ගේ ධර්මය අනුගමනය කිරීම. තව උත්තර තියෙන්න පුළුවන්. පාසගම්මල මට වැඩි බණ දන්නවා. දත් දැම්මට පේනවා වයස වැඩි කියලා. මට වැඩි ජීවිත බණ හොඳට දන්නවා. මම නම් බෞද්ධුනේ අපේ මහයුන් දෙන්න බෞද්ධ. මහයුන් කියන්නේ කැතවත යන්නේ. මම ගිය සතියේ බණ කිව්වා දඹානේ හොඳ සිංහල. මේ වැත්තේ අම්මි කියන්නේ. අම්මි කිව්වේ මිරිස් ජල දෙමලේ. ගෙදර බුදුන් අම්ම මිරිස් ජලක් වරලා. කතෝලික කතෝලික උදේට හම්බුනාම ගෝඩ් බ්ලෙස්. මුස්ලිම් මුස්ලිම් විසින අස්ලාම් අලේකුම්. සිංහල සිංහල ගුඩ් මෝර්නින් මචං කොහෙද මං යන්නේ. සුභාදාසන තෙරුවන් සරණයිකෝ. ඉතින් බලපන් කර වෛරකම් මාරලාද කියලා. අපි අසරණ වෙලා වගේ අපිට දැනෙනවා බුදුහාමුදුරුවනේ. හැබැයි බුදුහාමුදුරුව හැරලවත් බලන්නේ නැහැ. හේතුව අපි අසරණ වුණේ අපි විහිින්මයි. 8:05 වෙලාව. තා කොච්චරලා බණ කියන්නද දන්නේ? සානේ පැයක් නේ බණට ගන්නෙ. පැයකට වැඩියොත් ගැල්ලුවක් නැද්ද? ඈ ප්‍රශ්නයක් නැහැ. ඔය නාට්‍යෙම නැන්නේ නේ. ආ හරි හරි හරි. හරි. තෙරුවන් සරණ ගිය පන්සිල් රකින්න කෙනා බෞද්ධයා. එහෙනම් මේ ශාලාවේ ඉන්න පිරිමි ඇත්තන්ගෙන් අත උස්සන්න බලන්න. අවුරුදු 30ට අඩු 20 අතර ඉන්න අයගෙන් 2551 සාර වූ වෙසක් පොය දවස මැයි පළවෙනිදා සිල් සමාදන් වෙච්ච රත්තරම් පුතෙක් අත උස්සන්න 20 අතර. ආ කවුරුත් නැහැ. තව ටර්න් එක ඉස්සරහට තියෙන්නේ. කරන කලට පව්. ආ ටික දෙනයි දන්නේ. මේක දන්නවද? වෙන වෙන තරමට කියන දේවල්. මොකද ඒක අලුත් එක අරක වරණ එකනේ. ඒක දන්නේ නැහැ. මේක දන්නවා. මේ උපාසකම්මල මේ පොයේ පිම්පව් එක පවර් එක අඩු වැඩි කරනවා. මේ ජනවාරි පොයේ සිල් ගන්න 20යි. මා පෙබරවාරි පොයේ 35යි. මාර්තු පොයේ 45යි. අප්‍රේල් පොයේ 105යි. වෙසක් පොයේ 755යි. සිල් ගන්න 750යි. දහම් වේදන් 2560යි. උපාසකම්ම පරිප්පු නාන වේදන කට්ටිය හැප්පිලා ඉඳපු ගමන. සීයලා ඉන්නේ 10ක් විතර. මොකයි 100යි සිල් ගන්න නැත්තේ කියලා. 100 මට මෙන්න මෙහෙම කියපිය.
සීහනවා මේ මම මොකද හාරු සිල් ගන්නෙ? උපාසකම්මට සාරි අරන් දෙන්නේ මං. හැටරෙද්ද අරන් දෙන්නේ මං. උතුරු සළු අරන් දෙන්නේ මං. උපාසකම්මේ මහා ලොකුඩු උපාසිකා මාතාව කියලා බෝඩ් එකේ නම් ගහන ඔක්කොම සල්ලි දෙන්නේ මගේ පොස් එකේ. නේ උපාසකම්ම කරන පින්වලින් 50%ක් ඩිස්කවුන්ට් මට තියෙනවා. අන්දරේ දිව්‍ය ලෝකෙ කියනවා. මේ කරුණා කරලා මේ ශාලාවෙන් උපාසකම්මල බෞද්ධ නම් මින්පස් එන්න එපා පන්සල්. අර ගෙදර ඉන්න පිරිමියා මං ඔයාට පණටත් වැඩිය ආදරේ කියලා 64 මායන් දාලා අල්ලගත් අහිංසකයා හැම තැනටම නාඩගම් වලට ජග් ජග් කියලා දක්කන් යනවා. අවශ්‍ය තැනට පන්සලට එක්කන් එන්නේ නැහැ. එතුමා පන්සලට එක්කන් ඇවිල්ලා ඕගල්ලන් ගෙදර හිටියා නම් මේ ලංකාව මේට වැඩිය සුන්දර වෙනවා. ඕගල්ලන් රහත් උනත් වැඩක් නෑ රත්තරන් අම්මේ. ගෙදර පිරිමියා ජෝගි නටනවා නම් ඒක හොඳට මතක තියාගන්න. මේ ගමේ පන්සලට මෙච්චර සල්ලි අවශ්‍ය වෙන්නේ නැහැ පිරිමි දායකත්වේ තියනවා නම්. දාගැබ් මහා වැව් තැනුවේ නුඹයි පුතේ. ඒ වැවේ වතුර බීලා කම්මැලිය වගේ නිදාගන්නේ අපි පුතේ. දැන් බොහොම පරිස්සම් වෙන්න. බුද්ධං සරණං ගච්ඡාමි ධම්මං සරණං ගච්ඡාමි සංඝං සරණං ගච්ඡාමි. බුදුන් සරණ යාම ධම්ම සරණ යාම සංඝ සරණ යාම. අද ජීවමාන බුදුහාඳුරෝ යන්න සරණ යන්න බෑ බුදුහාඳුරෝ පිරිනමම් පාලා. හැබැයි බුදුහාඳුර අපිට අවස්ථාවක් දුන්නා ධර්මයේ දකින්න කියලා. සුබදාහාඳුර බුදුහාඳුර පිරිනමම් මංසකේ වැඩ ඉන්නවා කියලා ප්‍රශ්නයක් ඇහුවා බුදු පියාණන් වහන්සේ. ඔබ වහන්සේගෙන් පස්සේ මේ සම්බුද්ධ ශාසනයේ නායකත්වයේ කවුද කියලා. බුදුහාඳුර උත්තර දුන්නා සුබද්දය ආයිස්මතුන් වහන්සේ මම නොවේ නායකත්වය ධර්මයයි නායකත්වය. ධර්මය දකින්න මා දැක්කා සමානයි. මේ පැත්තට සුනාමි එමාවද? නැහැ පිරිමි ටිකක් අඩු මාසේ සුනාමි වලටවත් ගිහිල්ලා කියලා. ධර්මයේ බුදුහාම ධර්මස්කන්ධය කොච්චරද? තව උත්තර දෙන්න පුළුවන්. 84000යි. අපි අම්මගෙන 84000යි. තව උත්තර දෙන්න පුළුවන්. මේ පිරිමි මහත්තුරු සනජයසිර ඕස් මැච් කීයක් ගහලා තියෙනවද? මං උත්තර තුනක් කියනනම් ධර්මස්කන්ධය හරියට අත උස්සන්න. හරි. හැබැයි එකට උස්සලා දෙකට උස්සන්නත් බෑ. එහෙම ජාතිය සිංහලයේ කියන්නේ. අංක 1 සුහාසූ දහසක් ධර්මස්කන්ධය හරිය කියන අත උස්සන්න. හරි. අත පහක් දාන්න. අංක 2 84000. හරි. දැන් අන්තිම කට්ටිය. අංක 3 84000. මොකකටවත් නැති අය ගොඩක් ඉන්නවා. අපේ ගමේ පවුලක් ඉන්නවා තාත්තා UMP, අම්මා ශ්‍රී ලංකා, පුතා JVP, දුව හෙළවරුමේ. කවුරුත් ගල් ගහන්නේ නැහැ ගෙදරට ඩිපෝසිට් ඉන්ෂුරන්ස් එකක් වගේ. මට පේනවා දැන් පංගුවක් අයගේ මුන් නිකන් අතරැස් වෙලා තියෙනවා. මට කරන්න දෙයක් නැහැ. මන් නැත්තම් ලස්සෙන්ද පුළුවා. මෙහෙම ලස්සන දහම් පදයක් ගත්තා. මෙන්න මෙහෙමයි මෙහෙමයි සුරංගනා කතාවක් කිව්වා. නිදාන කතාව දැම්මා. උපහාස ගම විනාඩි 35ක් යනකොට නිදි. මරණා කිව්ව සාදු කියනවා හීනෙන් නැගිටලා. ඒත් එහා යන්න ඕන අපි. අවුරුදු 2500ක් ආපු අපි අද ධර්මයේ කොතනද? ඕගලන් ධර්මේ දන්නේම නෑ ඇත්තට. බය නැතුව මං කියනවා. අපි සංස්කෘතිය කෙල්ලිලා ඉන්නේ මේ. අපේ සංස්කෘතිය. මේ ප්‍රශ්න මේ ඉන හැමෝටම ප්‍රශ්න. ඉවරයක් නෑ. ඕගලන් හාඳුරුවන්ගෙන් ධර්ම ඉගෙන ගන්න කැමතිත් නෑ. ඕගලන් කැමති ඕගලන්ගේ ගුණ ගායනා කරනවාට. බෝධි පූජාව තියාගන්න සෙත් පිළිති මේ ආශිර්වාද විතරයි ගන්නෙ. කෝ බුදුහාඳුරෝ කිය බුදුමන. කෝ ත්‍රිපිටකේ පරිහරණය. එහෙනම් කරුණා කරලා මේ තැනින් මිදෙන්න උත්සාහ කරන්න. ධර්මයේ උත්තර තුනම එකයි. හැබැයි දායක කොටස් තුනකට බෙදුණා. අපි අත්තල මුත්තල සීයල ආචිලා තමයි කිව්වේ ලෞතර ආශාන්ති නායක අමාමෑණි බුදු පියාණන් වහන්සේ ශ්‍රී මුකයෙන් මේ 84000ක් ධර්මස්කන්ධයේ දේශනා කළ වගයි. 84000 කියන්නේ 1970න් පස්සේ බිහි වෙච්ච අය. ඒගොල්ලන් කියනවා බුදුආරෝ 84000 බණ කියලා තියෙනවලු. 84000 කියන්නේ කවුද? මෙන්න මේ පුතාලගේ වයස කට්ටිය. මෙයා නම් යාන්තම් ගෙයලා මෙතෙන්ට ඇවිල්ලා ඉන්නවා.
අර පිටිපස්සේ පුතාලා ටිකක් ඉන්නවා. මං දැක්ක පාරේ ඉන්නවා කට්ටිය. කොණ්ඩේ දිගට වවලා අර කරාඹුවක් එහෙම දාලා ගුලියක් එහෙම කාලා පසපැත්තේ එළිය දාගත්ත කලිසමක් ඇඳගෙන වෙසක් පෝය දවස් උදේ කියන අපි ලොක්ක බුද්දා 84000 කියලා දිනවලු. ඔන්න තාරුණ්‍ය බුදුමගේ. හැබැයි ඒගොල්ලන්ගේ ගෑම්මමයි දාලා ගියොත් ඔන්න රින්ගනව පන්සලට. මේ සාදු පොඩ්ඩක් හම් වෙන්න බැරි නෝ ඇයි කියලා. නෑ මන්නේ ඔක්කොම කල කිල්ල වගේ අප්පෝ. මහාන වෙන්න හිතලා යාළු. මොකද පුතේ ඔයගලන්ට තම මහාන නිකාය හදලා නෑ කියලා. කොල්ලව මොකද්ද කියලා. මොකද බූට්නිකාය ඒක තාම හදලා නෑ. ඒකත් කාලා මේකත් කණ්ඩෙන්න හදන්නේ. හැබැයි කටේ ගෙඩි දානවා බුදුහාඳුරෝ කල කිල්ල එහෙම සාසනයක් ඇති කරා බුදු වෙන්න වහන උනා කිව්වොත්. බුදුහාඳුරෝ සාසර අවබෝධෙන් ගියේ. ඒකෙන් ගෑවිලා මේකට ගෑවිලා එහෙම මෙහෙන් දාලා කියන යසෝදරා දාලා ගියා කියලා මානහිමිකන් යන්න කතා කරනවාද වංගුවක් අය? යසෝදරා කියන්නේ මේක පාරෙන් බිහි වෙච්ච චරිතයක් නෙමෙයි. කියන්නේ පෙරම්පුරාගෙන ආපු චරිතයක්. රාහුල කියන්නේ පෙරම්පුරපු චරිතයක්. කන්තගස්සය, චන්න, එමෙතිලා මේ ඔක්කොම පෙරම්පුරාගෙන ආපු චරිත. හැබැයි ඒ ඔක්කොම වරද්දලා ශාක්‍ය වංශිකයන්ටවත් නැති අයිතිය සිංහල බෞද්ධයාටද තියෙනවද නැද්ද? තියෙනවා. ධර්මීය අයිතිය තියෙන්නේ අපිට. හැබැයි ඒ අයිතිය නැවත බුදුහාඳුරව හවොත් අරගෙන නම් යන්නේ ඒක යනවාමයි. හොඳට මතක තියාගන්න. මේ කරුණා කළ වතුර බොන්න යන එක නවත්තන්න. ඔක කියලා ලියතර ඩොග් ගාලා ඔළුව පැලනොත් එහෙම පිම් පයින් ඔළුවේ. ඊට පස්සේ බන පැත්තක තියලා ස්පීතාලේ ගාන උස්සන් යන්න. දැන් මෙච්චරලා පැය ගානක් තිබ්බනේ. ඉස්සල්ලාම යන්නේ වතුර බොන්න. ඊට තව පැයකින් ඊළඟේ පටන් ගන්නවා. නැ තමුන්ගේ දරුවා ගෙනාව නම් ඔඩොක්කුවේ තියාගන්න. හරි, දිව්වොත් නවතින්නේ වැලිකඩ වන්දනාගාර. අපි එතනත් බණ කියනවා දන්න හින්දා කියන්නේ. හරි, අම්මට පුළුවන් වෙනකොට පොඩි එකා ඔඩොක්කුවේ තියාගන්න. මේ තාත්තා තියන් ඉන්න ඔඩොක්කුවේ බෑ කිව්වොත් හොඳට එකක් අනින්න. බය නැතුව ගහන්න. බය නැතුව ගහන්න දරුවට ආදරෙන් ගහනවා කියන්නේ. අපිට අවුරුදු 18ත් අපි දෙමාපියෝ ගහලා තියෙනවා. අපි හැදුවේ එහෙමයි. කරුණාකරලා දෙමාපියෝ දරුවන්ගේ පදේ නටන්න යන්න එපා. අනිවාර්යෙන් කරදර වෙනවාමයි. දරුවෝ නටවන්න දෙමාපියන්ගේ පදේ. ධර්මයේ දැන් මේ අතුසන වල ගෙදර ටීවී එකක් තියෙනයි. බොරු කරන්න බෑ. වංශිලාන් තියෙන්නේ අතපාත් දාන්න. ඒ ටීවී වල ජාතික රූපවාහිනිය පේන අතුසන්. අතපාත් දාන්න. සුවාදීන රූපවාහිනිය අතපාත් දාන්න. ශ්‍රී ලාංකීය අභිමානය අතපාත් දාන්න. ධන චාදනලේ The People's Channel. ඔය හතරම් පියනනම් බුදු සරණයි. දැන් උපාසකම් වල සිල් ගන්නෙත් නෑනේ පොයට. සිල්ෙත් දාන් ගෙදර ඉඳන් සිල් ගන්නෙ. උදේ සිල් දෙන්නේ සීමා බෝධියේ ඉඳන්. දවල් බණ ජනාධිපති මන්දිරේ ඉඳන්. දවල් බුද්ධ පූජාව තව කොයි හරි ඉඳන්. හවස බණ තව කොයි හරි ඉඳන්. හැබැයි ඔයාස්සේ අනර්කලී නටනවත් පෙන්නනවා. ඒ මරග රැඟුවෙන්. කරුණා කරලා කොහෙවත් යන්නේ නැතුව ගණේ ගොඩල්ලේ දායකයෝ ගණේ ගොඩල්ල පන්සලට එන. හේතුව එතන ලොකු කාර්යභාරයක් තියෙනවා. අම්මා සීලරන් ඉන්නවා නම් දරු වෙනවා. කොල්ල හවසට නිකන් හරි ඇවිල්ලා යනවා. අම්මා සීලරන් ඉන්නවා කියන. මේ සංස්කෘතිය නම් බිඳන්න හදන්න එපා. දැන් ඉතින් ඔන්න පාසලේ දරුවෝ ඉන්න අම්මලා. ගෙදර දරු මල්ලෝ ඉන්න අම්මලා මුණුපුරාල හරි ඉන්න අය. අතපාත් දාන්න. එනං ආගන් විතර ටික ඈ. අම්මා ඊයරේ කුක්කුට්ටෝට ආයෙවල නිින්ද ගිහිල්ලා. බත් වෙලා නෑ උදේ ඉස්කෝල ළමයින්ට ගෙනියන්න. රුපියල් 20ක් දෙනවා කාපි කියලා පිටිගුලිය. ඒකක් අනව. තුන තුනම මාට ගෙදරෙනවා. ආපහා රුවන්වැලිස ඈක් විතර බත් එකක් තියෙනවා. මට පේනවා දැන් ඉතින් බලපංකු බන. එහෙම කියන අය පේනවා ඈ. මං දන්නවා රේ අනිවාර්යෙන් මේ බණ ඉවරලා අතනින් යන්න කලින් පහක් හරි බයිනවා. ඒකත් හොඳට මතක තියාගන්න හරි. ඊළඟ කාරණේ පොඩක් කියන්න අමතකුණා. ලොකුහාමරෝ කෙලින්ම කිව්වා මාව දැක්කේ අද කියලා. මේ ආරාධනා කරපු දායකට ටෙලිෆෝන් එකක් ගත්තා නම් මං ටග් ගාලා තියෙන හැමතිස්සෙම මේ බණ සුවාදීන මගේ ගුවන් අතක තියාගන්න. පන්සලෙන් ගිලන්නත් එපා මේ මොනාද කිව්වේ කියලා. ආරාධනා කරපු එක අහන්න එපා. තමුන්ට හොඳ නැත්තම් බණ අන්න තියා ලොකු ගානවා කෙනෙකුට ජපොස් ගාලා දාලා යන්න. මට අවශ්‍ය නැහැ ඔයගලන් නිවන් දක්කන්න. මේ ශාලාවේ මං ප්‍රධාන. මේ කාටවත් මේ ආත් නිවන් යන්න බෑ. මං නම් බොරු කියන්නේ නැහැ. හරි, ලැබලා තියෙනවා ස්විප් එකක්. අදින්න ඊළඟ ආත්මෙට මනුස්ස ආත්මය දිනු කරන්න හිත
කෙටි කරන්න සංසාරේ. මෙහෙම ඉක්මන් නිවන් යන්න පුළුවන් බුදුහාමර බොරුවක් කරලා තියෙන. බොරු කරන්න යන්න එපා. බොරු කරොත් අපිමයි අමාරු වැටෙන්නේ. අපිට කන්න දීලා අපිට සිවුරු පොරවලා අපිට කොන්න ඉරල නිවන් දකින්න දන්නත් එපා. ඒ කරන්න තියෙන යුතුකම. ඒ යුතුකම කරන්න සාසනික වශයෙන්. ඒ කුගස්තියේ තියෙන නිවන් දකින්න හදන්න එපා. ඊට පස්සේ ඔන්න ඉතින් දැන් තුන තුනම ආට ගෙදෙනවා. ඒකේ දරාම රුවන්වැලිසෑය කියලා බත් එකක් තියෙනවා. ඒක තියෙන්නේ පුච්චපුවයි තෙල් දාපුවයි. දැම්ම පොල්තිල් කාලක් ගැව මිනිස්සුන් පැකට් කාලක් කෑලි මිනිස් පැකට් එකක් පොර ගන්නවා වගේ. දැම්ම ලුණු කෑල් දෙක අලපෙති දෙකයි ගැව සවල් පාර දෙකෙන් පිගානක. ඕකු යන පුදු ගන්නේ පබිලි සංකලුයි ශාන්තිනී මායා දුන්න නෝනයි. මේකත් කාලා හරියට 4:55 ඉඳ ගන්නවා. ආච්චි 100යි කොල්ලයි වල්ලයි ඔක්කොම බලන. පහට ස්කුබී ඩු ආයකත් බැලුවා. 5:30ට අපි රජ ඉබ්බෝ ඒකත් බැලුවා. 6:00ට සූර පප්පා ආයකත් බැලුවා. ඔය ටික ඔක්කොම බලලා දැන් අපි කොල්ලෝ ටික ඉන්නවනේ. ඒගොල්ලන් පොඩි යකඩ කෑල්ලක් විසන අවසට ආයකයි දෙකයි පොඩි ගෙඩියක් හදා ගන්න ඇති. ඒකල්ල ඉවර වෙලා මේ වගේ ටී ෂර්ට් නේ පොඩි 70ක් වගේ එකක් ඇඳ ගන්න. ගෑන් ළමයින්ට හේගොල්ලන්ට තියෙන වැඩ හේගොල්ලන් මේ ඇයි බඹ ගලවනවා ඈ. කුඩු කුඩු ගන්න එපා. කුඩු කුඩු ගියවොත් නැගිටිනවා මම බන ආසනේ. මට පේනවා කුඩු කුඩු ගන්නවා. මම නැගිට්ටොත් ආ ඉඳ ගන්නෙම නේ ආසනේ. හොඳ නැත්තම් නැගිටලා යන්න පුළුවන්. මම බලෙන් ගිහින් බන කියන්න ඇවිල්ලා නෑ. හරි දැන් මාතක තියා ගන්න. හරි මම බලන් හිටියද තුන් පාරක් සීමාව ඉක්මවා යනවා. හරි ඇත්ත කියවට රිදෙනවා. මට කරන්න දෙයක් නෑ. මට අල්ලන රටවල් ගාන කියනවා ලංකාව ගැන දුකයි කියන්න. හරි මාතක තියා ගන්න. ළඟදි ජනවාරි මාසේ හැඳ නැවත යනවා. අපි අසරණයි. සාසනික වශයෙන් ගොඩක් අසරණයි. හරි මහලූපට සිල්වත් කියලා සිද්දේ ප්‍රවන් හිටියට ඇත්තෙම සිල්වත් නෑ. මතක තියාගන්න. ඒ සිල්වත්කම තියනවා නම් මේ ගමේ කුඩුකාරයෝ කසිප්පුකාරයෝ ඔය අහිංසක නරකාදි වෙලා ඉන්න කොල්ලන්ට දයාව කරුණාව දක්කලා ගොඩ දාගන්න පුළුවන්. ඒ කොල්ලෙක් ඒ කොල්ල සෙට් එකක් ඇවිල්ලා අපේ හාමුදුරුවනේ අපි මෙවර දවල් දාන දෙනවා කිව්වොත් ඔය මහලොකට සිද්දේ ප්‍රවන් ඉන්න මිනිස්සු කියනවා මේ ඔය බේබත් දාන්න ඔය අවස්ථාව දෙල කුඩුකාරයන්ට දෙන්න එපා. එතන තියනවා සීලයක්. මම වැලිකඩ වන්දනාගාරේ බණ කියනවා. 4000 ගාණක් ඉන්නවා අපි අහිංසක දරුවෝ. රුපියල් 500 ගෙවා ගන්න බැරුව අවුරුද්දක් හිරේ. වැරදීම මනුස්ස ගතිය, සමාවදීම දේව ගතිය. හැබැයි අද මිනිස්සුයොත් නැහැ, දෙයියොත් නැහැ. මේ අපේ දායක සභාව ගట్టి ඉන්නවා නේ මෙතන? ගොඩක් ඉන්නවා. මේ ඇත්ත කොච්චර නම් මේ ගමෙන් බැනුම් අහනවද වැරදි කරන්න ගියාම? මේ වගේ සිය ගුණයක් මේ ගමේ පිරිමි ඇත්තෝ ඇති. එක පන්සලෙන් කනවා කියලා බණි. එක්කෝන් එකතු කරනවා කියලා බණි. හැබැයි ඒගොල්ලන් දන්නේ නැහැ මේ මුළු ගමේටම මේ පන්සලේ යුතුයකම ඉෂ්ට වෙනවා. ජීවිතේට පන්සලේ පහනක් නොකරු පිරිමියා, පහනක් පත් නොකරු පිරිමියා නැති වුණාමත් මේ ගමේ දායකයෝ පන්සලට යනවද නැද්ද හාඳුර එක්ක? යනවා. ඒ තමයි බුදු පියාණන් වහන්සේගේ තියෙන නිදහස. හැබැයි ඒක අයත ප්‍රොජෙන්ට් ගන්න එපා. මේ ළඟ එහා පැත්තේ පල්ලියක් තියෙනවනේ. මිනිය වල්ලන්න දෙනවද කනත්තේ? ගියේ නැත්තම් දෙන්නේ නැහැ. ඒ අයිති නැති කරගන්න එපා. දෙහිඳයි ඔය ටික කියන්නේ. බොහොම දුකයි. අපිට අපි ගැනම දුකයි. සංඝං සරණං ගච්ඡාමි. ඊට පස්සේ හරියට 7:00 මේ රත්තරන් දුවලට මං කිව්වයි බඹ කතාව. මේ හැම ළමයෙම සුභාව ස්වභාවික ලස්සනයි. නිකන් පෙරේතියෝ වෙන්න යන්න එපා. මේ යක්කු වගේ නියපොතු වහා ගන්න එපා. අසනීප හැදෙනවා. ස්වභාවික ඉන්න. මං ගෑන් ළමයෙක් නියපොතු වහා වෙනවා කියලා මට කවදාවත් කැමති නැහැ. ඇයි හේතුව? ඒ ළමයට මෙලෝ ගෙදර වැඩක් බෑ. මතක තියාගන්න. කවදාවත් ඇඟිලි නියපොතු වහා වන්න බෑ ගෙදර වැඩ කරනවා නම්. අම්මලා කවදාවත් බබ්බු වගේ දුවලා හදන්න එපා. අනිවාර්යෙන් සමාජයෙන් බැනුම් අහන්න වෙනවා. හොඳට මතක තියාගන්න. ඊළඟට මේ දෙගොල්ලන්ගේම ජීවිත ලස්සන කරනවා. හරියට 7:00 වාට සුවර්ණ වාහිනියෙන් ජීවිතේ ලස්සනයි. ඒකත් බැලුවා. 8:00 ජාතියේ මහා ගෙදර ඒකත් බැලුවා.
අටයිතියට විශාකානව වසුදා ඒකත් බැලුවා. නමයට ප්‍රවීණා ඒකත් බැලුවා. නමය අයිතියට අක්කගේ මහත්තය නංගි වරකං කරපු කාව්‍යලු මන්නන් දන්නේ. දහයට මහාලියයි පැටව ටිකයි වගේ වැඩිච්ච වැඩිච්ච තැන්වල දොයි හිනහා වෙන්නේ මේ බාගල 90ක් දාලා එල්ලෙන්න වෙන්නේ. 2005 අපස සාමාන්‍ය පෙළ 28ම අසමත් බෞද්ධ සිංහල දරුවෝ 23196යි. 2006 27198යි. 2007 මෙන්න තව මාසෙයි 30000 පයින් එක පයින්වමයි. දකුණු 200ක් ගත්ත ශිෂ්‍යත්වයේ බානු ගැන කතා කරන හැමෝම දන්නේ නැහැ මෙවර ශිෂ්‍යත්වයෙන් ලංකාවේ 88.6% අසමත්. අතක තියාගන්න. ජනවාරි මාසේ තව ක්‍රීඩාවලකට ගියා. ඊට පස්සේ වර්ල්ඩ් කප් එක. ඊට පස්සේ 2020. දැන් ඊළඟ තව එකක් සුපර්ස්ටාර්. මේ ඔක්කොම ආවහම පැය 2-3 දවසට අයින් වුණාම අවුරුද්දට පැය 10 ගාණක් දරුවාගේ අධ්‍යාපනයෙන් අයින් වෙලා තියෙන්නේ. මතක තියාගන්න. ඔය ඇත්ත දුක් විඳලා, දහ දුක් විඳලා, කෑම ටික හදලා, කන් නැතුව සපත් දෙක අරන් දීලා, පොට් ටික දීලා, තමුන් ආපු ගමනෙන් අඩියක් හරි ඉස්සරහට යන්නයි මේ දරුවා නිර්මාණය කරන්නේ. හැබැයි ඔය ඇත්තම ඒ කැපකිරීම කැප කරන ගමන් නොදෙන වත්තම තවම ආවතක් ඇරලා දෙනවා. කරුණා කරලා ගෙදර ටීවී එකට අත තියන්න. ඒක පරිපාලනය කරන්න. අපි බලන්න එපා කියන්නේ. දරුවට කාටුන් එකක් බලන්න දෙන්න, ප්‍රවෘත්ති බලන්න දෙන්න, ජලි නාට්‍යයක් බලන්න දෙන්න, එක දිගට මේක එල්ලා දෙන්න ඉන්නනම් දෙන්න එපා. මතක තියාගන්න. අවුරුදු 49කට පස්සේ ලංකා ඉතිහාසයේ කලා අංශ පළවෙනියා කල්මුණේ මොහොමඩ්. අපි ජාතිවාදී නෙමෙයි අපි කතා කරන්නේ අයිතිය. මතක තියාගන්න. ලෝක සිංහලයාට තියෙන එකම එක රට මේ ලංකා දීපය. ඒක ආරක්ෂා කරගන්න. සංඝං සරණං ගච්ඡාමි. මේ ගැන නම් කතා කළ යුතුමයි. නැත්තම් ඒක හරියන්නේ නැහැ. පරිප්පු නැති ඔද්දක් වගේ. මේ ඉස්සරහා ඉන්න පිරිමියත්ව අපේ පරණ බැජාල හැම නෙමෙයි නේද? සිවුරු අරපුවද? නෑ නෑ. හීරළු එහෙම ඉන්නවද දන්නේ? ආයෙත් හීරළුවට හීරළුව කියන්නේ මහ රජුරෝ කියන්නේ. වලමාළු කෑවනම් ගහපම් වලලෝ කිව්වල. ගමේ නම් ඇතිනේ. හ්ම්. 12500ක් සිවුරු ඇරලා. පන්සල් 754ක් වහලා තියෙනවා කියලා මම දැක්ක පත්තරයක තියෙනවා. මේ වහව වංශල් 754න් 50ක් වහන්න උනේ මේ උපවාස කම්මලයි උපවාස ගැත්තන්ගෙන් බේන්න බැරුව. පංගක් උපවාස කම්මල BBC වගේ, CNN, SN පුවත්, Live at 55, උණුසුම් පුවත්, ඕප දූප මාළු. දැන් මම කියන්නකො මේ බණ ඔක්කොම ඉවරලා දුවෙක් ඔක්කොම කට්ටියන මේ මායක මහතුරු ඕ ගාලා වැඩ. දුවෙක් කැනද ප්‍රශ්නයක් අහනවා. මේක දකින්න ලයිස උපවාස කම්ම අර ග්‍රිල් එක අස්සේ. උපවාස කම්මට මේ දැකීම උණුසුම් පුවත්. එයා මුළු ගමේම ගිහිල්ලා කියනවා. අර ඊයරා බණට ආපු හාමුදුරුව බණ වගේම තමයි වැඩ. සොපියා කෙල්ල එක කතා කරෝ හිටියන්නේ. ප්‍රවෘත්ති සංස්කාර කළා ඉන්නවා. අර ගමේ දායක සභාවට එන්නේ නැහැ. පොදු සමිතියට එන්නේ නැහැ. මුකුත් නැහැ. ඔය කඩවල් ගාව ෂර්ට් එක දිගට අරගෙන බොත්තම් ටික අරන් සරම දෙකට නවාන වීඩියෝ අප්පත් කරන් පත්තරේ කියන උදේහින රෑනකම්. අර අන්තිම වාටියක් කියන අහවල් මුද්‍රහණේ විසින් ප්‍රසිද්ධියපත් කරන ලදී. එයා කියනවා අර කොළඹින් ආපු හාන්දරු ලයිසගේ දුවගේ අතින් අල්ලන් ඉන්නවා දැක්කද? මේ කඩින බින්කම දවස් 5ක් නේ. 5ටත් වැඩි. හරි. මේ 7ක් කියන්න. කොඩියක් නොදැම්ම ලයිට් එකක් එල්ල ගන්න ආපු නැති, පන්දමක් පත්තු කර නැති, සම්මාදමේ ගිය නැති මිනිස්සු තමයි අනිවාර්යෙන් කියන්නේ ඕකේ අයවැය පෙන්නන ඕයි. ලැජ්ජාවක් තියෙනවා නම් සිංහල බෞද්ධකම දන්නවා නම් කවදාවත් උඩ බලාගෙන කෙල ගහන්නේ නැහැ. මතකද තියන්න. හැබැයි අද කොයි පන්සලේවත් පින්කමක් කරාම මුදල් ඉතුරු වෙන්නේ නැහැ. එන්නෙන්න වියදම් වැඩි. මතක තියාගන්න. හාමුදුරුවන් ගතිය දින පිච්චියත් ඉවරලා තමයි දායකය අන්තිමට කියන්නේ අපි ණය දෙන්නම් අපි හනම් පොතෙන් හරි අරන් දෙන්න කියලා. දැන් මේ අලුතෙන් එකක් පටන් ගන්නනේ. දැන් මේ සුනන්දාරාම රාජමහා විහාරය හරි විදියට නම් පුරාණ කිව්වට. හරි. දැන් මේ විහාරස්ථාන තියවනේ. ඊට පස්සේ ළඟදී පන්සල් පටන් ගත්තියද මේ ගමේ තව පන්සලක් කොහේ හරි? ආර රාමයක් කොහේ හරි තියනවද කොහේ හරි එකක්? අලුතෙන් ඉන්නේ රාමනේ. ඊට පස්සේ මේ භාවනා මධ්‍යස්ථාන
දැන් අලුතෙන් ආසපුව. ඔන්න පොඩි කැලයක් අල්ලගත්ත ගලක් ළඟ කුටියක් ගේ ඔන්න ආසපුව. ඔන්න ඔන්නේ මේ 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 මහ බුද්ධමින් උපාසකමල තැදෙන කුලප්පුව ගන් ගොඩැල්ලේ. ඉතින් ඔන්න යනවා සිල් ගන්දේකේ. සිල් ගන්න කියලා කොහොමද දන්නවද කියන්නේ? අහනේ මේ අපේ ගමේ ඉන්න සංගායය වගේනේ මේවම වාමන මධ්‍යස්ථානි සාඩු. අඩිය තියලා අඩිය ගන්නකොට සිල් කැට සට 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 ගාලා වැටෙනවා සොපියෝ. හැබැයි මතක තියාගන්න ඒරොප්පෙන් ඇවිල්ලා බුදුහාඳුරෝ ගණේකට ඇල්ලේ මේ පන්සලේ බණ කියලා ගියත් අර සංඝාවාසේ වැඩ ඉන්න රත්තරන් හාමුදුරුවෝ රත්තරම්මයි. හැබැයි නිතර දකින්න ගුගුලෑ කොණ්ඩවැල මේ කරමල සුදුයිලු. මේ වංගක් උපාසකම් වල ඉන්න අර ටීවී එකේ බණ කියන හාමුදුරුවෝ ඉන්නවනේ. ඒගොල්ලන් ආවම කාර් එකේ ටයර් එකටත් එක්ක වඳින් දෙකම බුදු වේවා කියලා. ගමේ හාමුදුරුවෝ දැක්කම දෙකට නැවිලා. පොඩි හාර දැක්කම රටාසාදු යන්න මහානායා කෑවත් මැරෙනවා පොඩි නායා කෑවත් මැරෙනවා. කරුණා කරලා මේ ගමේ දායකයෝ ඔය අහිංසක උපාසකම්මල කොහෙවත් යන්නේ නැතුව මේ පන්සල වටා රොක් වෙන්න. ඒ තමයි ගමේ දියුණුව. සුසන්තිකා ජයසිංහ ඕස්ට්‍රේලියාවේ සිඩ්නියෝල්දී මීටර් 221යි ගානට. දොළුකන්දේ හාන්දරෝ ඇඹලිපිටියේ චන්ද්‍රිකාව පිරිත් කරා විනාඩි 14යි තප්පර 56යි. වර් රෙකෝඩ් එක වන් මෑන් ෂෝ. අපි පිරිත් කාලය පිරිත් පැන් කරන්න ගියාම රෑ 9 ඉඳන් උදේ 5 වෙනකම් 12:00ක් විතර වන. අර පිරිත් කාල වගේ කෝටියක් දෙන චන්ද්‍රිකාව දලුකන් යනවා ළඟදී අම්බලගු ආයි මොකුත් පෙන්වන්නේ නැහැ කියලා. දැන් ඔක්කොම හම්බ කරලා ඇති කිව්වා. මේ වගේ ගොන් జాතියක් වුණානේ අපි ෂෝට්කට් එකකින් නිවන් දකින්න කියලා. දැන් යනවා මේ කිරණ අල්ලනවලු. අපරාධ මේ විදුලි බල ශක්තිය මාත්‍යෙන්ද ගන්න තියෙන්නේ. මේ කිරණ වලින් කරන්ට් එක ගන්න පුළුවන් මේ තියලු ගණන් කාලේ. මං දැක්ක ටීවී එකේ බණ කියන හාවනවා ලංකාදීප පත්‍රයේ කියලා තිබ්බා. මට කිර මට ඥානයක් තියෙනවා කියලා මට වැහැන් එනවලු. බුදුහාඳුරුව ආවොත්ේම සිවුරු ගලනවා ගෝල් පෙස්ට් එකේ කියලා. තමුන්ට ගෙනාවු සිවුර සරුවතාණ්ඩ පූජ කරන්න කිව්වා. හරිනේ? ඇයි ඒ? එක හා සමානයි. පූජා කිරීම සාංකේ දේපලක් වශයෙන් පිසිත වෙනවා. බුදුහාරෝ කිව්වා නැති දේවල් පෙන්නලා දායකයෝන්ගේ බඩ වඩා ගන්න එපා කියලා. සංසර පාපයක්. මේ ගන්න වතුර කෝප්පෙට මේ පැන් එකට හයිද බණ කියලා නැත්තම් මට අලියත් එක්කලා කමුරන් දෙනවා. ඔය අතන සෙල්ලමන් නෙමෙයි ඈ. වංගුවක් හිටන් ඉන්න මානකම නම් ජොලිබක්. උදේටත් හම්බ වෙනවා, දවල්ටත් හම්බ වෙනවා, වැඳ වැඳ දෙනවා, සල්ලිත් තියනවා, ෂප්පසේ ඉන්න පුළුවන්. බලන් ඉන්න. චම්පත් ඩබල් එස් එකේ තියෙන පොලි දෙකක් එනවා ඊළඟ ආත්මෙට. හරියට හිටියේ නැත්තම්. ඉතුරු සියලු වනාසිවුරු ඇරිය කොහොමද? ආ මේ ඉතුරු සියලු වනාසිවුරු ඇරිය මේ 64 මායන් වලට අහු වෙලා. දනවනේ 64 මායන්. මේ තාත්තලේම ආව නැංකරේම ගණන් එවට හොඳට මතක් වෙනවා ඒ ටික. මේ ගෑන් ළමයි පිරි ළමයි ලියුම් ලියන්න. දන්නවනේ? මේ ළඟදී හාවුනාවට ගෑන් ළමයි ලියුමක් කියවලා. මට ඉවන්නේ නැහැ නේ අප්ප කවුරු. ගෑන් ළමයි හාවුනන් මේක පිරි ළමයි ලියන්නේ තරුත් නැති රැයේ කියන්නේ. දැන් ඉන්න කොල්ලිය දැන් SMS නේ කරන්නේ. දැන් ලියන්නේ. හාරුවන්ට කොහොමද ලියලා තිබ්බේ? හාරුවන් ලියලා තිබ්බා ලාදලු බෝපත් සෙවනේ සාදුගේ මූණයි පෙනුනේ. අපිට ආදරය කරන් මේ ආදරේ හින්දා මේ බණ කියන්නේ. අපිව රැක බලා ගන්න අපිට සලකන් එතනින් එහානම් යන්න මතක තියාගන්න. දැන් මේ අලුතෙන් නාඩගමක් තියෙන මේ සිවුරු වැල්ලා ආපම ඉස්සෙල්ලා ගණන් ගන්න යන්නේ හැංගියෙන් කියන්නේ. දැන් හිමීට බණ ඉස්සෙල්ලා වණින් ගන්නේ දාන් මේ දාම් පාසලට. ඇයි ඒ? දාම් පයි පුරක් පාඩු තියෙනවනේ. ඔන්න රින් ගන්න. ඊට පස්සේ හිමීට මරණ සමිතියට. ඊට පස්සේ දායක සභාවට. ඊට පස්සේ දායක සභාවේ ලේකම්. ඒතර හීරලව දායක සභාවේ ලේකම් මහමුදු විහාරාධිපති. ඔන්න ගහ ගන්නවා දෙන්න. ඇයි? අරයට නැවත ගෞරවය කවදාවත් හම්බ වෙනවද? හම්බ වෙන්නේ නැහැ. යාට පොඩි මාන්නයක් තියෙනවා මෙයාට ගරු කරන්. මේ අද තියෙන සමාජ ක්‍රමී මතක තියාගන්න. රජකම දුන්නා නම් දැම්මා නම් ඔටුන්න බිම කරුණාගල්ල gedere ඉන්න නැවත යාට වරම් දෙන්න අපිට හැකියාවක් නැහැ. අපිටත් ඇවිල්ලා කියනවා ජොලි මචං චූරු වැරපම් බං දැන් උඹලා අඳින්න එක එක පාටනේ අපි පාට පාටිය වඳිනවා කියනවා. දැන් කරුණා කරලා නැති අකුසලයක නම් යන්න එපා. දැන් සාසනය ආරක්ෂා කර. සංඝං සරණං ගච්ඡ. මං ඔයාට පණටත් වැඩිය ආදරේ. ඇත්තක්ද බොරුවක්ද? මහත්තුරුන්ගෙන් අහන්නේ. අහ බොරුලු දැන් තමයි තීරණ තියෙන්නේ.
එක්කෙනා හිටියේ මන්ට වැඩි ආදරේ කවුද? අම්මා. මැනලද පුතේ කිරි දුන්නේ මානුඹට. උත්තරේ, ඔව් අම්මේ, මාසායයි කිරි දුන්නේ උඹ මට. අර දැන් ඉන්න අම්මලා මේ අර බියුටි කචල්ද මොනවාද එක ස්කින් එක සලුත් වෙනවා, මේ හක්ක වහිනවා, ඇහැ ඇතුළේ දෙන ගහන කෙලින් වැංකර පොරොප්පේ ගහපු ගම පොඩි එකා තියන්නේ ඔක්කොම ඇඟේ ආරක්ෂයිල. ඌ යන්නේත් තරගෙක් වගේ, කන්නේත් තරගෙක් වගේ, නිදාගන්නේත් තරගෙක් වගේ, කොරන්නෙම ගොන් වැඩ. පොලිසිය ලොකු මහත්ය තමයි අන්තට්ටු ගලවන්නේ. දැන් හැම නගර මැද්දකම අර රාජ්‍ය නොවන ආයතනකින් ගහන් යනවා, ලංකාවේ ලොකු කෝටිපතිගේ සල්ලි විදන් කරනවා. ඇවිත් බලාගෙන යන්න ඔබටත් පියයුරු පිළිකා තිබිය හැක. අර අපේ රෝස පාට ලස්සන ඇඳලා ඉන්නේ අම්මා, දරුවෝ කීයක් ඉන්නවා අම්මේ? දෙවෙනි යට ඉන්න එක්කෙනාගේ දරුවෝ තුනක්, තුන් දෙනයි. අපේ අම්ම ඕන් තරම් කිරි දීලා දරුවන් මතක තියාගන්න. අද ඉන්න ඇයට හැම වෙලම කිසි ප්‍රශ්නයක් නැහැ. ගමනක් යන කලින් මිහර පෙරේතයා එක්ක යනවා කම බීපී කිරි හරි ගැහුවා, පෙට්‍රල් ගහන්න වාහනවලට ගැහුවා. ඊට පස්සේ දාගන්නවා පොඩි බෑග් එකකට අර උණු වතුර බෝතල් හතරක් පහක් විතර. කොයාරි හන්දියක කිරිල්ලුවත් එහෙම ගහනක් කිරිම් කරක් කිර ගහනක් කිරිම්. අද සෞඛ්‍ය අමාත්‍යාංශයෙන් වාර්තාවක් ඇඳවගෙන තියෙනවා, තාරුණ්‍යයේ මේ නගරබද දරුවන්ට 65%කට මන්දපෝෂණය. ඇයි? මේ දරුවගේ අවුරුදු 4ක් තුල කාලය තුල කුසේ තියෙන වතුර ප්‍රමාණයක් තියෙනවා. කිරි හංගලා වතුර දීමේ පවට දරුවට මන්දපෝෂණේ, අම්මට පිළිකා. ජීවිතයයි බුදුබණයි කියන්නේ දෙකක් නොව එකක්. ගෙදර බුදුන් අම්මා කියන තැන නැති කරගන්න නම් එපා. එඳා මමයේ බුද්ධෝ, මමයේ ධම්මෝ, මමයේ සංඝෝ. තෙරුවන්ට ගරු කරන්න, අතුස්සන්න බාන්න පුතෙක් සාසන පූජා කරලා ඉන්න අම්මේ, දරුවෙක් මහාන කරලා ඉන්න අම්මේ, එක්කෙනා ඉන්නේ. අනික් අයටත් ඔය ආසාව තිබුණා අම්මේ. ඒගොල්ලන් කෑවර මිඩ්වයිෆ් නෝලගේ ලනුව. අපි දෙන්නයි දරු දෙන්නයි පුංචි පවුල රත්තරන්. දැන් අලුතෙන් එනවා කී එකක් කී කියනවා, අපි හතරයි දරු දෙන්නයි, දරුවෝ හතරයි, අපි දෙන්නයි පුංචි පවුල රත්තරන්. දරුවෙක් දෙන්න පිනා තිබුණ නැත්තම් මේ පන්සලේ පොඩි හාරගොල්ල ඉන්නවනේ, ඒ ඇත්තට එක බලා ගන්න. හැබැයි සිල් රක්කන්න නම් යන්න එපා. මම දුමුරු පාට සිවුරු ඇඳන් මං තට්ටේ බාලා හිටියා, මං සරප්පු දාන්නේ නැහැ කියලා අර පන්සලේ ඉන්න හාරෝ කිසි වෙනසක් නැහැ. ඒක මගේ කැමැත්ත. ඒ හාරෝ කොණ්ඩේ වැව්වා, ඒ හාරෝ හයි මන්තරම් බලනවා කිව්වා, අරද්ද ගන්න එපා. සද්ධා භක්තිය එක සමානයි. මහානයා කෑවත් මැරෙනවා, පොඩි නයා කෑවත් මැරෙනවා. පාණාති පාතා වේරමණී සික්ඛාපදං සමාදියාමි. ප්‍රාණඝාතයෙන් ඈත්. මම චුටි ඉල්ලීමක් කරනවා, මල් ප්‍රශ්න වලට උත්තර නම් එනවා මදි. ඒ වුණත් මම ඉතාලම ඉක්මනින් වැඩසටහන ඉවර කරනවා. මටත් බොහොම ලේසි, මාත් 9ට යන්න කැමති. මොකද හෙට ගාල් යන්න තියෙනවා. දවස් 3ක් ගාලු මාතර හම්බන්තොට බණ තියෙනවා එක දිගට. එහෙනම් මමත් හරි කැමති ඉක්මනට බණ ඉවර කරගන්න. පාණාති පාතේ අතුසන් වන්න. ඊට කලින් අහන්නේ මේ පැත්තේ චන්දියම ඉන්නවද දන්නේ? ගණේ ගොඩෙන්ද මෙහෙ ඉන්නේ එකම එක චන්දිය වංශේ ලොකු හාමුදුරුවෝ. කාගේවත් සල්ලි මංකොල්ල කන්නේ, කාටවත් ගහන්නේ, ස්ත්‍රී දූෂණය කරලා නැහැ, මිනි මරලා නැහැ. ලස්සනට පාඩුවේ ඉන්නවා, පොලිසියෙන් කාඩ් එකේම දාලා නැහැ නේ වංශල්ට. අන්න ලොකුම චන්දියයි. ඉදත් චන්දිය, අදත් චන්දිය, මතුරත් චන්දිය වංශේ ලොකු හාමුදුරුවෝ. ඊට වැඩි චන්දිය ඉන්නවා වැලකට වන්දනාගාර 31ක් එල්ලම් වරන්න. උපාසක අම්මලා ඉන්නවා 1582ක්. උපාසක චූටියා ඉන්නවා අවුරුදු 6ට අඩු 124ක්. අම්මා කුඩු කසිප්පි කොල දරුව කුසේ තියන් ඉවේ ගියාම දරුව හම්බෙන්නේ හිරේදී. ඒ දරුවන්ගේ ජීවිතේ බොහොම කාලකන්ණි. අතුසන බාන්න බත් එක්ක කරවල කනයි. බත් එක්ක කරවල කනයි. අතපාත් දාන්න. මාළු කනයි. අතපාත් දාන්න. කුකුළු මස් කනයි. අතපාත් දාන්න. හරක් මස් කනයි. අද වදන් හරක් මාස් කෑලි ගන්න නැති හොඩි කනයි. මුස්ලිම් ආගමේ ඌරු මාස් කෑම තහනම්. Hindu ආගමේ සියලු මාස් මාංශ තහනම්. ඒගොල්ලෝ තමයි Google මාස් කරලා අරම නම් හොරෙන් කනවා දැන්. දිර විඩාය. කතෝලික ආගමේ සියලු මාස් මාංශ කනවා. බෞද්ධයාට බුදුහාඳුර කොතෙන්ද අවසර දුන්නේ කරවල කාපල්ල, මාළු කාපල්ල, කුකුල් මස් කාපල්ල, හරක් මස් නෝ කාපල්ල කියන්නේ? කොතෙන්දවත් දීලා නැහැ. බෞද්ධ ආදාන අලුත් නීතියක්.
මම ඇයි පුතේ මේ හරක් මස් කන්නේ නැත්තේ කියලා. නෑ තාත්තා කිව්වා හරක කියන්නේ කිරියම්මලු. මොකද තාත්තා කියලා කියපියේ කුකුලා කියන්නේ කිරිපැටියා කියලා. මේ ඔහොම ඉඳන් ඉන්නකොට වාතයක් කියෙන් පිට වෙන්න පුළුවන් නේ. ඉස්සර නම් ඕක ඩෝන් ගියාම සද්දේ විතරයි. දැන් සද්දේ නෑ. චුරුචුරුස් ගාන. උපාසකම්මේ මෙහෙම අත තියලා හූල්ලන්න දෙයක් නෑ. මම වකුගඩුවක් දුන්න හාමුදුරනම මම මෙහි නිකන් ඉඟන්නේක් නේ. මම ගොඩක් කියලා බලන් හිටියා. මම එක වකුගඩුවක් දිලා දසපාරමිතාවේ එක පාරමිතාවක් පුරලා ඉන්නේ. මම මේ බණ ටික අවුරුදු 16ක් යුදහමුදා පොලිසියට බණ කියන මං ගිහියන්න මේ එළියට ඇවිල්ලා බණ කියන්න හරි අකමැති. ගිය බොරු කරන්නේ. මතක තියාගන්න. මැරෙනවා කිව්වට රැස් කරනවා. ජීවිතං අනියතං මරණං නියතං. වාතයක් ගියා කියලා සකත්තා කම්පා වෙන්න ඕනේ නැහැ. පටවිය ආපෝ තේජෝ වායය හදිස් ශරීරේ. හැබැයි ඉස්සර නම් මේක ගියාම සද්ද විතරයි. දැන් චුරු චුරු ජර බිම්බෝම්බ ගැහුවාගේ ගඳ. ඇයි? අපි මැරුණාම කනත්තට ගෙනියනවා. එළුවා කුකුලා හරක් මාළු මස්. හැබැයි හෙටේම කියන්න එපා අරහරු මොනවාද කියලා ගියේ කියලා. මම මීට කලින් මේ ප්‍රදේශේ බණ කියලා තියෙනවා පොලිසියත් එක්ක සමෘද්ධියත් එක්කත් බණ කියලා තියෙනවා. මම යක්ගුටවත් බය නැහැ. මම අදක තියාගන්න. මොකද ඔහු වම් බොහොම නරකම තැන ඉන්නේ අපි පිටකොටුවේ. අපිට තේරෙනවා හොඳට අපේ කම. අපි යකාගේ කටේ ඉන්නවායි කොටු වෙලා ඉන්නේ. හරි? දැන් ඔයගොල්ලන් කොළඹ දිස්ත්‍රික්කේ ඔයගොල්ලන්ට තේරෙයි ඊළඟ මහචන්ද්‍යාම අපිට මොකක්ද වෙලා තියෙන්නේ කියලා. අපි දෙගොල්ලෝ ಜಾති දෙක එකම ಜಾතියේ කට්ටිය පක්ෂ වලට බෙදලා ගහ ගන්නකොට අනිත් දෙගොල්ලෝ මුළු ක්‍රම දිස්ත්‍රික්කෙම අල්ලලා ඉවරයි. මතක තියාගන්න. මම දේශපාලනේ කතා කරන්නේ නැහැ. මම පික්ෂින් පක්ෂයට අයිති නෑ මං. මං දකින්න දේ කිව්වේ. නිවාස සංකීර්ණ ගහනවා කොළඹ එක සිංහලෝඩ ගියක් හම්බ වෙන්නේ නැහැ. පුද්දලිගේවල. ඔක්කොම ගන්නේ අනික් අය. කෝටි ගණන් ඒ වටනාකම්. පිටරටින් සල්ලි වනෝ ඒගොල්ලන් ගන්නවා. අපිට අපේ තැන. අපේ තැනත් අපිට අහිමි වෙගෙන යන්න. මතක තියාගන්න. ඊළඟට චින්තක විධාන පතිරණගේ අහලා ඇතිනේ බර ඉස්ලිම් ෂූරියා. එයා කන්නේ අල ගෙඩි කොළ වැල් මල් ඇට නිර්මාංශිකයි. අපි අම්ම තමයි කියන්නේ කාපිය කුකුල් කකුලක් නැත්තම් උඹේ කකුලත් ඇද ගහයි. දාන්න බාන්න දකුණු අත ඉස්සරහට මෙහෙම. තියන්න වම් අත දකුණු අත උඩින්. උස්සන්න වම් අත විතර. දැන් ගහන්න දකුණු අතට එක. දැන් අත පාද දාන්න. දැන් තියන්න ළඟ ඉන්න එක්කෙනාගේ පිටෙන් දකුණු අත. දැන් උස්සන්න බාන්න අත දා අඩි අඩියක් විතර පස්සට. දැන් ගහන්න බාන්න එක. සද්ද දෙකක්නේ. තමා තමාට ගහන්න හිමින් ගහන්නේ තමා අනුන්ට. අන්න ඔය වේදනාව දැනෙනවා නම් මේ ලංකාවේ ප්‍රාණඝාතය අඩු වෙනවද නැද්ද? අඩු වෙනවා. මේ පන්සලේ බල්ලෝ ඉන්නවද? ඒ පන්සල් බල්ලෝනේ. ආ දැක්කද? අන්න දැක්කද? දියපොරු කියන්නේ. මේ කික්කි වැටව දානවා. කික්කි වෙහෙනවා. ආ උස්සල බැලුවා. ආ උ කුක්කා. ආ උ ගෙදරට. ආ දෙවෙනි එක උස්සුවා. ආ උ කික්කි. උස්සුනන් දාරාමෙට. ඊට පස්සේ මොකද්ද කියන්නේ? පන්සලේ බල්ලෝ. ගමේ බල්ලෝ පන්සල් ඇවිල්ලා. අර අහිංසක ලොකු හාමුදුරුවෝ තමුන් කන්නක වළඳන්න කලින් බලයි උන් අහිංසක සත්තු. පංගුවක් නෝන්ලා ඉන්නෝ ලොකු ලොකු බල්ලෝ ගිනල්ලා පොඩි කාලේ පස්ස පැත්තත් එකිමලා හදන්න. ලොකු වුණාම අවුදු 6-7ක් ගිහලා කෙස්ටි කැලුනාම නෝනක් ගේ වටේ දුවනවා බල්ලක් ගේ වටේ දුවනවා. මේ ළඟදී අපි යනකොට මේ මොරටුව පැත්තේ අර අර කියන්නේ අර කෝච්චි වගේ පාත් වෙච්ච උන් අර කංකඩ හැල්ලා ඉන්නේ. අනේ පාරේ පහින්න බෑ. වයසට ගිහලා දාගත්ත ගෑන් එකට. ඔබ ගන්න මෙයා ඒ පහින්න දාලා ගිහලා තින්නේ මං මුකු සත්තු වගේ කාලා කාලා මුළු වැගේ. බෙහෙත් කළා හොඳ කළා මං ගිහලා ගෙදර කරලා දුන්නා මෙන්න මේක හදනවා මා මතක් වෙන්නේ. හැබැයි ළඟදී මැරෙනවා. දැන් උන් සන්තෝෂෙන් ඉන්නවා. යමක් සතෙක් කියන්නේ ඔබ අහිංසකයි. අය වංශලේ වල්ලෙක් ඉන්නවා. ඌ වල් බල්ලේ. හොඳ එකෙන් නෙමෙයි. ඌට කවුරුත් කැමති නෑ. ඌ කැමති මාට විතරයි. මොකද මං කණ්ඩ දෙනවනේ. හොඳ එකෙක් ගිනවනවා නම් කට්ටිය. හැබැයි ඔක්කොම රකින්නවා ඒ අය බල්ලා. කිසිම කෙනෙකුට පන්සලේ ඉන්න අපි 7 දෙනාගෙන් පිට කිසිම කෙනෙකුට පන්සලේ සංඝාවාසේ කණුවක් තියන දොරත් එක්ක ඒ කණුවෙන් එහාට එන්න බෑ. ආවොත් නිහාඬ විඳලා පිටිපස්සෙ ඉළු බලනවා. ආරක්ෂකය. අපි හැමෝටම මේ ආරක්ෂාව. බල්ලා කියන්නේ ආදිවාසීගේ ඉඳන් අපිත් එක්ක ඉගෙනගෙන සත්කරණාව තියාගන්න. හැබැයි
මෙතෙන්දි නොවන ප්‍රාණඝාත මේ ගමේ ඉන්න ගෑන් ළමයි නම් දැන් කරනවා. අර අපේ උපාසකම්මල මේක කරේ නෑ. මේ රත්තරන් අම්මල මේ පාපෙට අහුන්නේ නෑ. කතෝලික ආගමේ ජෝන් පාවුල් පාප් වහන්සේ 2004 නත්තල් පොයින්ට්ෙත් මේක කිව්වා. ගබ්සාව නැත්තම් කල්ලේ විනාශ කිරීම. අද ලංකාවේ අපි කතා කරන හැම පැය 10කට සැරයක්ම නැත්තම් එක් දිනයකට ගබ්සාවත් 796ක් සිද්ධ වෙනවා. මේ අපේ රත්තරන් අම්මලත් දන්නවා මේ ගමේ පංගුවක් ගෑන් ළමයි ඉන්නවා පහඩ ගණන් කරන්න බෑ වගේ ඉන්නේ. අර ඇස්සෝටි පැත්ත කියලා අර විතරේ පාක් කියලා ගොල්ලෝ කිලා අර අයියත් එක්ක 25 ගණන් කරනවා චරපරස් 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 ගාන. ලැබිච්ච ආත්මය නැති කරගන්න නම් එපා. සුළු සන්තෝෂේ දිග විනාශයක ආරම්භයක් වෙයි. අදින්නා දානා වේරමණී සික්කවදන සමාධියාම අනුන්ගේ දේ ගැනීම. අවබෝධය ද පන්සලේ බඩුල තකුරු ගහලා තියන්නේ සුනන්දාගේ එස් ගහලා තියන්නේ. මො ගෙනියනේ වහයි එන්නේ වර්ණේවා. එදා නම් කකුලේ වැලිත් ගසලා ගියේ. ඉස්සර නම් මේවා මේ ඈම් පෙහෙම ඕන එළිය නිකන් දාලා තියන්න පුළන්නේ. අද එනොත් එමු මේසෙ ඒ බෙජීට් එකක් නැහැ උදේ එනකොට. එදිනදා අවියදා. බම්බාන මේ පුතාල දිග නම් පිළිවෙලට කොණ්ඩේම ලස්සනට හදලා ඉන්නවා. මං දැක්ක පාරේ කොල්ලෙක් වහන මුදියන්සලාගේ ජයන්ත වගේ. මේ කොණ්ඩේ දෙකට බෙදලා මම රිලෙවෙක් වගේ පිටපස්සට රෑ දවල් දැක්ක ඉන්න හොඳ රෑ දැක්ක නුල් 18ක් බඳින්න වෙනවා. පිරිමියෙක් කොණ්ඩේ උඩට පැත්තට පීරුවොත් පිරිමියෙක්. කාන්තාවක් කොණ්ඩේ දෙකට බෙදුවොත් කාන්තාවක්. පිරිමියෙක් කොණ්ඩේ දෙකට බෙදුවොත් ගෑනුද පිරිමිද? ඈ? ගෑනුන් නෙමෙයි පිරිමින් නෙමෙයි. අර කොටි කාවත් යන්දි ඉන්න වස්සවල ගිලිපු ගම. අයියෝ කෝඩි අන්නේ අයියේ. පිරිමිකම මෛත්‍රී බුදුහාමුදුර ඇවිල්ලා ජයන්ත මෙහෙ එන්න කිව්වොත් ඒ වික්ෂු භාවයෙන් උපසම්පදාව සහ මානකම හම්බ වෙනවා හොඳ පිරිමි ආත්මකින්. ඊළඟ රත්තරම් පුතාලා ජෙල් ගානවා ක්‍රීම් ගානවා ඈ ප්‍රෙෂර් තියාගන්න වතුරත් ගහනවා පෑයෙන් පෑයට. මේ තමුන්ගේ ඇස් දෙක දුප්පත් ඇස් දෙකනේ. දුප්පත් ඇස් දෙක පරිස්සම් කරගන්න ඈ. මේක තියෙන්නේ බොහොම අන්ධය ඉන්න අන්ධයෝ දැකලා තියෙනවනේ. මේ අයින්සක මේ අම්මලා දන්නවා තෙල් ටිකක් දැම්මහම මේ උගුරට දැනෙනවා. දැන් මේ මහත්තයා ඉස්සරහා කොණ්ඩේ ටික අඩුයිනේ. රැයට පිනි බාන්න අමාරුයිනේ. නායෙම ගන්නවනේ පින් එහෙම ගියොත් එහෙම ටික මට කොහොමත්ම බෑයිනේ. මං ගොඩක් පින්නේ ඉන්න අමාරුයි. දැන් ජීවිතේට ආදරේ කරන්න. ඊළඟට ආ කොල්ලෝ ටිකක් පාර ඉන්නවා විසිල්ලෙන් ඇහෙනවා. මොකද ගෑන් ළමයි ගොඩක් ඉන්නවනේ මේ. මම ඒකයි මේ හයියෙන් ටිකක් බණ කියන්නේ. මම දන්නවා කොහොමද ඒගොල්ලන්ගේ වැඩ කිද. මිලයිදි කොල්ලෙක් යනවා මිනිවලු යටකට දෙකයි ගහලා පිටේ. මේ දුවෙක් කතා කරලා කිව්වා අර අයියාර පිටේ ගහලා තියෙන්නේ ඒ අයියා පරිහරණය කිරීම බොහොම භයානක ප්‍රතිපල අත්‍යයක කියලා. ඉංග්‍රීසි අගුරු චීන අගුරු ජපන් අගුරු ඔක්කොම තියෙනවා. ජීසස් කියලා ජේසුස් වහන්සේ කියලා ගහලා තියෙන ඒත් නැන් යනවා. කලිසම ඔන්න වැටෙන වෙන්න වැටෙන අවිශ්වාසයේ සංකේතිය කොල්ලගේ කලිසම. ලොකු ආන්දර කවදාවත් බුද්ධ පූජාව දෙන්නේ නැහැ. ඇයි මේ කතා ඇරියොත් එහම අර પરම්පරා පාත්‍රේ මේ ළඟදී යනවා අනුරාපුරේ බණකට. මං කැමැතිම පාසල් ලංකාවේ කැකිරාවේ මධ්‍ය මහා විද්‍යාලය 10 11 12 දරුව ළමාසාරිය අඳිනවා. කැමැතිම පාසල. ඉතින් මේ වස්සේ යනකොට මේ දඹුල්ලෙන් නැග්ගා ශේහාන් වගේ පුතෙක්. හරි ලස්සනයි. මිරිස්කෝණි හන්දියෙන් නැග්ගා සපර්ට් සෝපර් බෑපු සීලවතී කෙනෙක්. මොකද මේ දැන් ඉන්න කොල්ල උපවාසකම් වලට කියන්නේ සීලවතී. සීයාට ජමින්ද. පින්ජිබල්ට පිනා. කොමසාරිෂ්ඨ කොමා. හාමුදුරුවන්ට හක් ගෙඩිය. ඒකත් දැන් කොටස් තුනකට කඩලා. මම දැක මහානායකහන පත්‍රෙම ළඟදී කියලා තිබා පොඩි හාරකල සිප්පිකටු මැදාය හග්ගෙඩි මහානායකල වාලම්පුරුළු කොටස් තුනයි. hina වෙන්න එපා පීයක් අරන් එන ගන්න වෙන්නේ. මේ සියලු ආගම් මේ වටපිටාවේ තියෙනවනේ. කිසිම පූජකයෙකුට මේ තරම් අපහස උන්නේ නැහැ වර්තමාන තරම්. අපි බෞද්ධයෝම අපිට අපහස කරගත්තා. දැන් කරුණා කරලා ජීවිතේ ජය ගන්න. මේ දවස්වල අපි තරණ වැඩසටහන් කරනවා. මේ ගොඩක් තැන්වල හෙදි විදුහල්වත් කරනවා. මේ පුතාලා සපත්තු ගැන කතා කළ යුතුමයි. තාත්තගේ රස්සා මාසේ රුපියල් 7000 8000යි. පුතා දාන සපත්තු දෙක රුපියල් 2000යි. මේවා කරන්න දෙන්න එපා.
ඉන්පස් තමයි දරුව හොරකම යනවා. දරුවන්ට අල්පේච්ඡකම් පුරුදු කරන්න. ඇඳුමක් ඇඳා මේ ඇඳුම විනාශ කරන්න දෙන්න එපා. ලෝභකම නෙමෙයි, පිළිවෙල පුරුදු කරන්න. ගෑනු ළමයි ගැනත් කතා කළ යුතුයි. මම මෙතන දැක්කා හිරට ඇඳපුවා, පළපුවා, කොටපුවා, කොටට ඇඳන් ඇවිල්ලා ඉන්නවා. ඕන තැනකට ඕන නාඩගමක් ඇඳන් යන්න මෙතනට එන්නේ. බුදුන් දහම සංගම් වැඩ ඉන්න තැන බාණ්ඩ පිරිමි ටික ස්ථාන පහයි පේන්නේ. ඔළුවයි, අත් දෙකයි, කකුල් දෙකයි. හරිනේ. කාන්තාව පහ වැඩි කිරීම පහ සාය එක පැත්තක් පල්ලා. ආ සිංගල් ලේසි, වායු සමීකරණ එකයි. සාය දෙපැත්ත පල්ලා, ඩබල් ලේසි. උඩ පහටි විතර නම් පුල් ලේසි. සිරස සුපයිස්ටා කතා කළ යුතු මාතෘකාවක්. ගෑන් ළමයි ගම්බද ගෑන් ළමයි මුලදී ආයේ ගොඳට ඇඳපත වහගෙන නේ පළවෙනි වටේ. අවසාන වටේ මොකදලා තිබුණේ? මේ භාගයට අඳින එක මම එක්කම කැමරා ස්ටාර්ට් කළා නේ. ෆස්ට් ඇඳ ඉතුරු ටික. මම කියන්නේ ඒක වැරදි කියලා. එතනට සීසර යන්න එපා කියලා. අපි යනකොට අපි මේ ඉන්නේ අපි අම්මලා මේ වයසක අම්මලා මේ වයසක අම්මලා දිවි හිමියෙන් ආව තමුන්ගේ මනුස්සකම රැක්කේ. මතක තියාගන්න. ඒක නැති කිය විහාර මහදේගේ පරම්පරාව ඇත්තෝ අපි. අපිට ඒකෙන් පිටපයින් ඉන්න බෑ. මානව හිමිකම් ගැන හැමෝම කතා කරනවා. මානව වගකීම් ගැන කවුරුත් කතා කරන්නේ නැහැ. මානව වගකීම් නම් බිහු කුස පෝෂණය කළ පියා, බිහු දේශය අධහන් දර්ශනය. කොටස් හතරයි. බිහු කුස අම්මා, පෝෂණය කළ පියා තාත්තා, අධහන් දර්ශනය තමුන් අධහන ධර්මය. බිහු මහ පොළව, මේ රත්තරම් පොළව. අපි අපේ ගෙදර දින 365ම නිදා ගන්නවා කොට්ටේ ඔළුව තියලානේ. ගිනි කන්දක්වත් එනමුකුත් කඩන් එන්නේ නැහැ. එංගලන්තේ, ඇමරිකාවේ, යුරෝප රටවල මිනිස්සු මාස 6ක් 7ක් රටෙන් පිට ඉන්නේ. ඇයි? එහෙමදින් ඉන්න බෑ. එක සීතල, එක ගිනි කඳු ගණන් ගන්නවා. අපේ රටේ අපි නැති කරගන්නේ, අපි පරිසරයට හානි කරනවා. එහෙනම් අපිට ඒක දඬුවම් ලැබෙනවා. සුනාමි වලදී වැඩියෙන්ම හානි වුණේ කොරල් පල ටික කඩපු පැති. මතක තියාගන්න. ඒක තිබුණා නම් වතුර පාර නවතිනවා. වේගය අඩු වෙනවා. නැවට පරිස්සම් වෙන. එදිනදා වියදම් ගියක් දොරක් හදන්න. මේ දායක සභාව ඉන්නවා පංගුවක් මහතුරු හිනා වෙලා ඉන්නවා රාජ්‍ය සේවකයෝනේ. පංගුවක් අය මූණිල්ලන් ඉන්නවා. මම ඇයි කියලා නෑ, ලොකු ලෝන් එකක් අරන් ගියක් හදුවලු. පඩි ඔක්කොම කැපෙනවලු. මාස 6ක් විතර ගියාම කියන හූනියමක් වලලු කවුද? කවුරුත් හූනියම් කරේ නෑ. තමුම තමයි හූනියම කරගත්තේ. ණය වෙන්දියන්න අවශ්‍ය නෑ. කාමර දෙයක් හදාගත්තා, කුස්සිය බැන්දා, ගෙට ගෙවුදුනා. අත්තිවාරම තියනවා ඉස්සරහා ඩිගනේ. ගේට් ලොග් වෙනවා. ගෙදරත් ලස්සනට කහලා වීලා ඉන්නවා. ලස්සනට ඉන්නවා. අද මොකද්ද කරන්නේ? මුළු ඔප්පුව උගස් තියලා අවුරුදු 65 වෙනකන් ලෝන් එකක් අරන් ලොකු ගයක් හදලා ඒකට බඩුත් දාලා කන්නේ නැහැ බොන්නේ නැහැ නායකයෝ වගේ ඉන්නවා. ඌල ඌල. මේකට නම් යන්න එපා. ලෝකෙට පේන්න ගෙවල් හදලා ජීවිත උගස් තියලා හදිස්සිය මහයුන් දෙන්න හැපිලා මල්ලොත් එම් පොඩි උන් පාට දාලා ගෙවින් දේසි කරනවා. එම් වෙච්ච අවස්ථා තියෙනවා. එදිනදා වියදම් ගියදර අනාගත තිරිය. කැටවලට සල්ලි දාන යත උස්සන්. අතපාත් දාන්න. ඒ කැට යටින් ඉල් කරලා තියන අය. කවදාවත් පිරෙන්නේ නැහැ ඒක. 18 plus වගේ. නේ පොඩ්ඩක් පරිස්සම් වෙන්න. පින් කුසල් කරන්න. හැබැයි මේ ගමෙත් ලොකු පෝසත් සල්ලිකාරයෝ ඇතිනේ. එහෙමනේ. ඒ වේගලන් දිදුනහම මේ දායකයෝ ඔක්කොම පරද්දන්ගෙන 145ක් ෆිසිකල් යනවා. මේ ලොකුහන්ටත් ගන්න වෙනවා. ඇයි? පන්සල කරගෙන යන්න ඉතුරු මුදල් අවශ්‍යයි. හැබැයි ඒ 145ට වැඩිය මේ හැමදාම බණහන් දෙවිලා, හැමදාම මළු අතු ගාලා, හැමදාම දාන භාජන සුද්ධ කරලා, වැසිකිලි කැසි සුද්ධ කරලා, මළු අමදලා මේ අයිරිඩි පින් කරගන්නවද නැද්ද? කරනවා. ඒ තමයි ඇත්ත. මුදල්ම අවශ්‍ය නැහැ පින් කරන්න. මේ පිරිමියෙකුට ලොකු හරඟ සිවුරක් හොදලා දෙන්න, වැස්කිලි සෝදන්න, උණු වතුර ටික රත් කරලා දෙන්න. ඔහොම හොඳ පිං. මතක තියාගන්න. කාමේසු මිච්ඡාචාරා වේරමණී සික්ඛාපදං සමාදියාමි. කාමේ වරදව හැසිරීම. මේ වැලන්ටයින් දේ පෙබරවාරි 12 නේද? ආදරවන්තයන්ගේ දිනේ? ආ 14. ආ 14 ලු. ආදරය සුන්දර ප්‍රේමය නම් මන රංජිත වේ නන්දිත වේ. අද මෙතෙන් නම් සාමාන්‍යයෙන් මංගේ ධර්මවට ගන්න යන්නේ. අපි හෙදි විදුහල් නම් බොහොම ධර්මවටම කරනවා. පිරිළමයි නැගිටලා ප්‍රථම ප්‍රේමිය හමාර කරලා තියෙන ඉඳ ගන්න කියන මේ දවස්වල.
ඉතින් 75ක් ඉඳ ගන්නවා. ආදරය බුදුහාමුදුරුවෝ දේශනා කළා, ළමා කාලේ ඉගෙන ගන්න, තරුණ කාලේ ස්ථාරණ, ගියක් දොරක් හදන්න, කුළු කුමරෙක් නම් කුළු කුමරියක්, කුළු කුමරියක් නම් කුළු කුමරෙක්, සොයා සපයා නිගහ වෙලා දරුවෝ හදලා අමුදරුව පෝෂණය කරලා පන්සලනු ජීවත් වෙන. මේ රත්තරන් දුවලගෙන් මේ ගමේ ඉන්න මං ඉල්ලන්නේ. ආදරය කරන්න කිසිම තරහක් නැහැ. හැබැයි ආදරය කරනවා කියන්නේ කාමර ගානේ සත්‍යාන්තය අනේක නම් නෙමෙයි. මතක තියාගන්න. ලංකාවේ කාමර තියෙනවා 23,000 ගාන, ඒ වගේම භාගයක් රුපියල් 650ට ගන්න පුළුවන් සත්‍යාන්තේ මේ ඔක්කොම පිරෙනවා. පොලිසියයි අපි සාකච්ඡා කරලා දෙනවා අල්ලන්න. ඒ ඇල්ලුවොත් කවුද පොලිසිය ගේන්න ඕන? අහිංසක දෙමාපියංගනේ. දැන් තමුන්ගේ ආත්මගරුත්වය තමුන් රැකගන්න. මොකද ඕගොල්ලන් ලස්සන මල් වගේ. හැබැයි මතක තියාගන්න, ලස්සන ගෑන් ළමෙක් ඉන්නවා නම් ඒ ළමයට දෙමාපියන්ගේ ආදරේ හම්බ වෙනවා නම් ඒ ළමයි අවුරුදු 20ක්වත් යනකම් ප්‍රේමිය පටන් ගන්නෙ නෑ. ඇයි? යාට අවශ්‍ය ආදරේ ගෙදරින් හොඳට හම්බ වෙලා තියෙන්නේ. ගෙදර අම්මා යන්ත්‍ර සූත්‍ර වගේ සල්ලි වන්නම දඟලනවා නම් අර කෙලි පැඩිච්චි අවුරුදු 12න් 14න් අර වැඩේ පටන් ගන්න. ඒ තමයි අත්. දැන් බොහොම පරිස්සම් කරගන්න. ඒ තමයි ඉල්ලන එක. කාමේ මේ මේ ගම් වල ගණිකාවෝ නැහනේ. මෙහි ඉන්නේ සූත්‍ර කාන්තාවෝ. වහින්ස කොල්බට වල්ල ගම්. නාන්න ගියාම ටැප් එක ගාදී අල්ලගෙන, දරකඩන්න ගියාම අල්ලගෙන, පින්කම් පොලේ තිය හදනවා. හැබැයි මේ රත්තරන් අම්මලා තාත්තලාගේ අනාගත ඇස් දෙක කවුද? හැරවිටිය, ඔය කොළු පැටියා, ඔය කොළු පැටියා. ඕකට හවුනොත් ඉදිරි වෙන්නේ කාමයේ විතරයි. උත්සාහය, වීරිය, අදිෂ්ඨාන, ප්‍රාර්ථනා මේ ඔක්කොම ගඟේ ගහන් යනවා. එන බොහොම ඇස් දෙක වගේ බලාගන්න. HIV AIDS වලට බෙහෙත් කිව්වේ ලෞතුරා ශාන්ති නායක අමාමෑණි බුදුහාමුදුරුවෝ. සුව කළ නොහැක, වළක්වා ගත හැක. හැබැයි මෙන්න මේ දේ මේ ශාලාවෙ ඉන්න දුවල පුතාලට එකම එක දෙයක් මතක් කරන්න. මේ ගමේ අනන්ත රැයට තොවිල් ඇහෙනවා ඇති. අම්මා තාත්තා ගහ ගන්නවා, බැන ගන්නවා. පාරවල් ගානේ දුවනවා දකින්නවා ඇති. හැබැයි පහුවදාට ඔය දරුවන්ගේ, ඒ දෙමාපියන්ගේ දරුවෝ හම්බුනහම කතා කරනවා, ඒ කමල්, ඒ කුසුමා, ඇයි ඔගලන්ගේ දාත ගහගත්තේ? ඇයි මොකද උනේ? එහෙම අහනවද නැද්ද? අහනවා. ඒ හින්දා දරුවන්ට ආත්මභිමානෙන් ගමනක් යන්න ඔය ඇත්තෝ ලස්සනට ජීවත් වෙන්නේ. කොල්ල කෙල්ල කාලේ මොක කරත් කමක් නැහැ. විවාහ වුණාම අම්මා තාත්තා කියන পদවි දෙක හම්බ වෙනවා. ඒක නනු ජීවත් වෙන්න බැයි නම් විවාහ වෙන්න එපා. මුසාවාදා වේරමණී සික්ඛාපද සමාදියාම. හැබැයි මෙන්න මේ මේකුත් තියෙනවා. කෙල්ලෙක් කොල්ලෙක් පාලේ කතා කරන් ඉන්නවා දැක්කම පංගුවක් උපහාසකමට කුලප්පු හැදෙනවා. ඔන්න ඉතින් අට පුරා ගිනි තියෙනවා. හැබැයි ඒ උපහාසකම් මේ කෙල්ල කොල්ල ගහලා ගත්තම පොත් 10ක් ලියන්න පුළුවන් එයා කරලා තියෙන ඒවා. හැබැයි ඒ කාලේ කැලේ ඉඳ ඒවා වෙවුන්නේ නැහැ. එහෙම කරන්න එපා. අපේ ගමේ 100 කෙනෙක් ඉන්නවා. ඒ 100ට අවුරුදු හැමෝම තරම් 150ක් විතර. ඒ 100 කියලා තියෙනවා දාම් බෝඩ් එකේ, කැරම් බෝඩ් එකේ. ලොකු මිදුලකුත් තියෙනවා. 100 මුළු අවුරුදු දවස් 10යි මාර පොඩි උන් එක්ක ඉන්නේ. ඒ තමයි 100. මේ අපේ මේ වයසක අම්මලා තාත්තලා ගාව තියෙනවා සල්ලි වලට ගන්න බැරි උපාධියක්. මොකද්ද? අද්දැකීම. අද්දැකීම උපාධිය. කසිපුදලාලට බයින්න එපා, පොලිසිය ලොකු මහත්තයට බයින්න එපා, ගමේ හාමුදුරන්ට බනින්න එපා. ඒ හැම මිනිහසෙරත් කසිපුදලාලට දාන ගේන්න අයිතියක් තියෙනවා. අපි බොන් නැත්තම් ඒ මිනිහයා සුමකට යනවද නැද්ද? ඉව්වේටම තල්ලු වෙනවා. කසිපු කල්ප ගෙවල් ගහන්නේ නැහැ නේ, පැකට් උස්සන්නේ. දැන් තාත්තා කසිපු බෝතල් නැහැ නේ, අර පැකට් තියෙන්නේ. ආ, පැකට්ලු තියෙනවා. කසිපු හදන්නේ කොහොමද? ලොකු බැරල් එකක් අරන් අඳුමු කුණු මොකද අටින් දිද්දාලා ගිනි දිනා. හරි හොඳයි මේක. මේක බොනවා ගැරන්ඩියා. දැන් වැටෙනවා ජබොස් ගාලා ගැරන්ඩියා ඇතුළට. දැන් සෝසේජස් එක ඇතුලේ තැම්බෙනවා, පිම්බෙනවා, පොටොස් ගාලා පුපුරනවා. දැන් මේක බොනවා ගහනේ කොටල සිරිදාස අයියා. සිරිදාස අයියා මේක බීලා අඩි අයේ සරම අඩියට අරගෙන ජෝර්ජ් බුෂ් වගේ කෑ ගහනවා. ඕන එකෙක් වරෙන් කුඩු වෙන්න ගහනවා කියලා. හැබැයි පොලිසිය ජීප් එකයි ලොකු මහත්තයා යාවනම් අඩියේ තරම අඩි හතක් පල්ලේ හරව හිනා. දැන් මේ ගමේ ওই බේබද්ද ඩෝප් කාර්යෝ කියලා කියනවනේ. ඒ මිනිස්සු 100 නැහැ නේද? එහෙනම් 100 නැත්තම් අනිවාර්යෙන් ගමේ ආන්දර බිමට තල්ලු කරලා ඇඳේ උදියන්න ඕන මගේ ඇඳ කියලා.
එහෙම වෙලා නැහැනේ කවදාවත් නැහැ. කසිප් වලේ වැසිකිලි වලේ ඔළුව දාන්න ඉඳන් තියනවද? නැහැ. බල්ලෙක් කරන් දොයි බබෝ ඩොයි කියලා තියනවද? නැහැ. බොරුව කරන්නේ. මේ රත්තරන් මිනිස්සු ලස්සනට පිරිවලට ගමනක් යනවා නම් එයාගේ බියබදුකමෙන් ආර්ථිකය විනාශ කරගෙන තියනවා නම් කසිප්පු ටික දාගෙන එයා එයාගේ තියෙන ඊර්ෂ්‍යාව, ක්‍රෝධය, වෛරය, මාන්නය මේ ටික පිරිමහන්න හදනවා. මේ තමයි ඇත්ත කතාව. තැන දෙන්න එපා. බේබද්දා කියන්නේ අමුම අමු නපුංසකයෙක් සහ පිරිමිකමටත් ලැජ්ජා දෙන පුද්ගලයෙක්. නැත්තම් ආත්ම අභිමානය තියෙනවා නම් කවදාවත් තමුන්ගේ දරුවෝ ඉස්සරහා නිර්වස්ත්‍රව හැසිරෙන්නේ නැහැ. එදි කඩාගෙන තමුන්ගේ ආත්ම අභිමානය තියෙනම් තමුන්ගේ ගමේ මේ වගේ පොලිස් වචන කියන හැසිරෙන්නේ නැහැ. තමුන්ට තමුන් ආදරේ නම් ওই ජහජරාව බොන්නෙත් නැහැ. දැන් ගොඩක් කියලා වණ කිව්ව මං ඔය වේගෙන් කිව්වේ පැය දෙකහමාරක් මං ගන්න ටික පැය එකහමාරට ඉවර කරා. මං ගොඩක් මහන්සිලා ඉන්නේ. මං ඊයේ පාද පාන්දර තමයි කොළඹ ආවේ. අන්තිම කාරණා දෙක කරන්නද එපාද? හැබැයි මේ දැන් ආවන් දැන් අත්තිවාරම ඉවරයි. මේ මා විහාර මේ බණශාලාව හයිය හිඳයි මේකේ හිටියේ බය නැතුව. කඩන් වැටෙන්නේ නැහැ. තෙරුවන සහ පංචශීලය ඔන්න කියලා දුන්නා. මේකේ හරියට හිටගත්තා නම් ඉදිරි ටික යන්න බොහොම පහසු වෙනවා. මේක කඩහාගත්තොත් මොකකවත් යන්න බෑ. දායක මහත්තයෙක් පොඩ්ඩක් එන්න වෙනවා. කවුද දායක මහත්තයෙක්? වාහනේ සූට්කේස් එකක් ඇති ගියන්නේ. අවසාන කාරණා දෙක අපේකම සහ දෙයියෝ. මේ පැත්ත බාර දෙයියෝ කවුද? මහබුද්ගම පැත්ත? පන්සලේ දේවාල තියෙනවද? පන්සලේ දේවාල තියෙනවද? දෙයියෝ ඉන්නවනේ. කිසි ගැටලුවක් නැහැ. දෙයියෝ ඉන්නවා. සිදුවත් කුමාරයාගේ මෑණියෝ අසෝදරා දේවිය නේද? ආ ඔව්ලු මං කිව්වා මං කිව්වා මරණවා කිව්වා සාදු කියනවා. මහාමායා දේවිය. එයා ජීවත් වෙන දවස් කීයද? ආ එන කූඹියෙක් එන්නේ. ප්‍රශ්න වලද්ද ගන්න එපා. සිදු මහාමායා දේවිය ජීවත් වෙච්ච කාලේ හැව්වේ. සිදුවත් කුමාරයා හම් වෙලා දවස් කීයද කිව්වොත් අතයි. මතක තියාගන්න. හැබැයි අපේ බුදු පියාණන් වහන්සේ තන් බෝසත්ත්වයන් වහන්සේගේ මෑණියෝ දෙවියන් උපදුනා. බුදුහාර බුදු වෙලා ගිහිල්ලා අම්මා බණ කියලා බේරගත්තා. දෙවුරම් වෙහෙරට යන්න එන්නේ නැති, බුදුන් දකින්න නැති, නිවන් දකින්නට පිම්මදි වෙන්නේ නැති, ඒකයි තාමත් දෙයියෙක් නම් ප්‍රාර්ථනා කරන්නට එපා. දෙයියෝ මේ අතර මේ පැත්ත බාර දී විශ්ණු දෙයියෝ, විභීෂණ දෙයියෝ කොදෙන ඔෆිස් එක තියෙන්නේ? මේ අර හෑන්ඩ් ෆෝන් තියෙනව නේද? උදේ පාන්දර මම අපි මල්ලිගාත් එකක් තියෙනවා. මගෙත් මට නම් කවුරුත් එන්නේ නැහැ. උදේ පාන්දර මැසේජ් එකක් එනවා මල්ලිට. ඒ දෙයියෝ ඔයා වැඩට එනවලු දෙයියෝ. අය අලුත් දෙයියෝ ටික. ඔය දෙයියා බඳිනකම් ඔය විදිහමයි. වැදලා අවුරුදු දෙකක් තුනක් ගියාම ජපන් ක්‍රමයට. ඔයා යන්න මම පස්සේ එන්නම්. ඔයා කන්න මම පස්සේ කන්නම්. ඔයා නිදාගන්න මම පස්සේ නිදාගන්නම්. මම දෙයියා ජපන් ක්‍රමයට කියලා. අවුරුදු 6 7ක් ගියාම ඉන්දියන් ක්‍රමයට. ඕයි නැගිටිනවා 10යි. අවුරුදු 10ක් 12ක් ගියාම නෝනා ඉස්සලා දුවනවා මහත්තයා පොල්ලක් අරන් දුවනවා. ඔයීටු ඔයීටු. ආ දෙයිය බලු වෙලා එතන. තම හිසට සේවනල්ල. බෝධි පූජාවට අද සෙනගෙන වඩුයි. පන්සලේ දේවාලේ දේව පූජාව කිව්වොත් අලියත් තුතියදන් කරනවා සල්ලිත් දෙනවා. ඕගල්ලන් බුද්ධ ශ්‍රාවකද දේව ශ්‍රාවකද? එහෙනම් අත උස්සන්න ගෙදර දේව රූප මුකුත් නැති කෙනෙක්. බොහොම හොඳයි. පංගුවක් ගෙවල් වලට ගියාම මැද බුදුහාමුදුර හිර වෙලා. මේ පැත්තේ කමාන් රජුමෙන්තිය ලෝක්කා කතරගම් දෙයියෝ. මේ පැත්තේ වන සම්පත් ඇමති ගණ දෙයියෝ. මේ පැත්තේ සුපර් ස්ටාර් නම්බර් 1 වුමන් සරස්වති. මේ පැත්තේ මුදල් අමාත්‍යාංශ අතිරේක ලේකම් ශ්‍රියාකාන්තාව. අතින් සල්ලි දාන්න. පංගුවක් උපාසකම් වල ඉන්නවා. අද සිල් ගන්නවා, හෙට ගහනවා පොල්. පැලි එහා ගෙදර කහතරට. කරුණා කරලා පිරිසිදු බුදුමගයි තිය අපි ඒ මග යන්න. අයින් කරන්න ගෙදරින් බුදුහාඳුරෝ. පංගුවක් ගෙවල් ගියාම බුදුහාඳුරෝ මේ පැත්තේ, කාළී එහා පැත්තේ. හිංසාවේ රජින කාළී, අවිහිංසාවේ රජ බුදුහාඳුරෝ. බුදුහාර වන්දින්ද හොඳයි. නැත්තම් ගෙදරට හිංසා කරනවා. කරුණා කළා මේකෙන් ඔයගන්ට ගැලවෙන්න බැයි නම් තව පෝයක් ඉස්සරහට එනවනේ. දෙයියෝ ටික ඔක්කොම වඩම්මවන්නේ දේවාල. ඒක බැයි නම් බුදු බිම ටික ගහලා ඔක්කොම පන්සලෙන් තියාගන්න. කකුල් දෙක දෙපැත්තක තියාගන්න යන්න එපා.
අපි රත්තරන් අම්මලා කිරි අම්ම දානවලට යනවනේ කිසි ගැටලුවක් නැහැ අම්මාරුන්ගේ දානේ හැබැයි කිරි අම්ම දානේ අරගෙන පහන්තිරේ නිවලා දෙයි කෑල්ල දාලා නැගිටලා එන්න හැබැයි බොරුවට කොණ්ඩේ ගලාගෙන සාත්‍තර කියන්නම් ලෑස්ති වෙන්න එපා ගණ්ඩ ගෙදර දින කොස්ස මතක තියාගන්න අපිත් දෙනවා අපි පන්සලේ කිරි අම්මවරු 107කට දානයක් වාර්ෂිකව අම්මාවරුන්ට බොරු කරන්න යන්න එපා එයාට ඕක කරන්න පුළුවන් නම් සාත්‍තර කියන්න මාලිගාවට ගහ ප්‍රභාකරන් ඉන්න තැන මට පොඩ්ඩක් කියලා දෙන්න කියන්නේ පත්තිනි හැල්ල කියලා පිරිත් ටික කියලා දෙයිය බුදුන් ආශිර්වාද කරලා දෙයියනේ කියලා ඉරිරාවන තමුන්ට පින් තියනවා ඒගොන්ට පින් තියනවා දෙයියෝ දෙතනින් යහට දෙයියෝ ගැන කියන්න යන්නේ මේ ළඟදි මම රට ඉඳලා ආවේ 8 වෙනිදානේ අහවට පස්සේ ජෝඩුවක් දුවන් එනවා මම උදේ පාන්දර බදුලි යන්න හිටියේ මිදුවන් ඇයි මම ඇයි මේ උදේ පාන්දර නෑ හාන්දර යනවා කියලා ලොකු හාන්දරෝ කිව්වා ඒ හින්දා මේ දුවගෙන ආවා කිව්වා දොදල් පට්ටිකුත් තරන් ඇවිල්ලා මම ඇයි මේ කියලා නෑ කතරගම ගියාලු ඒගොල්ලන් ඒගොල්ලෝ අවාරේ කතරගම ගියේ නෑ අපි බැඳලා අවුරුදු 12යිනේ අපි හාන්දරෝනේ ඉතින් මේ බබාලත් නෑ ඇනිවර්සරි එකක් ගත්තා මේ අපි ගියා කතරගම කියලා බබෙක් දෙනවලු මේ දවස්වල කතරගම දෙයියෝ මම ක්ලිනික් එකක් තිබ්බනේ ක්ලිනික් එකක් තිබ්බනේ හැල්ලු දැන් කොහොමද බබා දෙන්නේ කියලා ඇහුවා. දැන් ඔකල දෙයියෝ හම්බුනේ නැහැලු. රුපියල් 5000ක් කරන් පූජා වට්ටියක් තියලා මල් මාලයක් දාලා පූසාරි දෙන පූසාරි දෙයියන්ට කිව්වා. දෙයියෝ ඇවිල්ලා දෙයියෝ දෙනවා කියලා කිව්වලු පූසාරි. දැන් මට ප්‍රශ්නේ තියෙන දෙයියෝ මොන හරි විද්‍යාවක් කළා තියෙන ශක්තිය අනුව බබෙක් දෙන්න ඉඩ තියෙනවා. මට ඊළඟ ප්‍රශ්නේ තියෙන්නේ මේකයි. අපි පුතාට උපන්නයක් තියෙනවනේ. ඒක තියෙන තාත්තගේ වාසගමනේ. හරි. හදිසියෙන් අත් කතරගම් දෙයියෝ මේ උපාසකම්මට පුතෙක් දුන්නොත් එහෙම උප්පැන්නේ ලියන්න වෙන්නේ ඉස්කන්ද මුදියන්සලාගේ යසරත්න බණ්ඩාර. හැබැයි අපේ අම්මා පොඩි කාලේ මට කියලා තියෙනවා උඹ නම් තාත්තා වගේමයි කියලා. හැබැයි හම් වෙන පුතා කතරගම් දෙයියෝ වගේ. ඔළුව 6යි 12යි නියමයි මේ කාලේ වැඩ වැඩියෙන් ගන්න පුළුවන් කාලය. මේව ඇත්තනම් බුදුබණ බොරු වෙනවා. කරුණාකරලා මේවෙන් අත්මු දෙන්න. බුදුහාමර අපිට මුකුත් දෙන්නෙත් නැහැ. ජේසුස් වහන්සේ අපිට මුකුත් දෙන්නෙත් නැහැ. ශිව දෙවියෝ අපිට මුකුත් දෙන්නෙත් නැහැ. කිසිම දෙවියෙක් අපිට දෙන්නේ නැහැ. අපේ නොපෙන්න බලවේගය අපාදාන ධර්මය. ඊළඟට දැන් නම් 9යි. බඩගිනේ නේ? ආ නැද්ද? මං ඉදී ආ ඇති ගියයි කියලා යන්නවත් නැහැ කිව්වා. අන්තිමට ඇවිල්ලා තියෙන්නේ අපේ කම. කොළඹ හතේ ගෙදරක දානයක් තිබ්බා. මහා නායක අවනායකකින් කටුනායකලා වගේ අවිද් ගියා. මියගේ ලොකු පුටුවක් හම්බෙන්නේ නැහැ පැදුරක් දාලා කොට්ටයක් දාලා දෙන්නේ. දැන් කොට්ටල බුලුන්නේ නැහැ රෙදි කැරි තියෙන ඒවා නිකන් උල්කාපාත වගේ යනවා ඉඳන් ඉන්නකොට. ඒවා හයි වෙලා. ලස්සන නෝනා කෙනෙක් ආවා. කොමලි වගේ. හරි ලස්සනයි. අඩිය තියලා අඩිය ගන්නකොට ටාං ගානවා. හම්බල මොකද කියලා. ආ ඒ නෝනා මේ අලුතෙන් එකක් කෙල්ලගෙන. අපේ අම්මා කන විද්දා, අම්මගේ නංගි නහය විද්දා, නංගි දුව ඇහැවුඩ විද්දා. එච්චරයි දැක්කේ. කොළඹවම දැක්ක මේ නහය ඇතුළ විදිනවා, මෙතන විදිනවා, මෙතන විදිනවා, මේ දිව යට දිව උඩ මෙතන මෙතන. දැන් කොයි විදිහ? බුරිය? අර නෝනා කිව්වේ මම මේ වලින් කිව්වේ. හරියට හරි. ද ලවර් ෂොප් එකේ තියෙනවා 795යි. මෙම ගාල් ලොක් එකක් තියෙන්නේ දාන්න. ඒක පොඩි රෝසමල් තුනක් තියෙන්නේ. මේ රෝසමල් තුන කල්ල පොඩි ඝණ්ඨාරයක් එල්ල. බෝධි පූජාව නම් කියා බඩු ගැල්ල. පෑන් කාලේ අරන් ටාන් 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 ගව යන්න පුළුවන්. මහානායකහර පන්සිල් දුන්නා. අනුනායකහර දානි සාංගික කරා. දැන් දාන බෙදන්න යන්නේ. සාමාන්‍ය ඕන කෙනෙක් ඇවිල්ලා අවසරයි මහානායක හාමුදුරනේ අලවැංජනේ පිළිගන්නන්ද කියලා ඇහුවා. මහානායක රත පස්සර ගත්තා එකාල කෑල්ල බෙදුවා දෙවෙනි අල කෑල්ල බෙදුවා හොදි ඇඳි භාග භාග බෙදලා අවසරයි මහානායක රත පස්සර ගත්තා ඊළඟ උපවාසකම්මාව කිරියොත් දාගන්න දැම්ම හැන්ද කැරගොලෝදිය වගේ ගත්ත ගම් වතුර වගේ දැම්ම සිවුරේ ටෙම්බලේටර් බෙදුවා පිඟානට සෝරි හාමුදුරනේ ඕදි හැලුණා කිව්වා ඊළඟ උපවාසකම්මාව කරවල වෙන්ජනේ අරගෙන කරවල හාමුදුරුවනේ කිව්වා පපඩම් හාමුදුරුවනේ කියනවා පිට්ටු හාමුදුරුවනේ කියනවා. චූටි සාදු, කෙට්ටු සාදු, බඩ සාදු, කළු සාදු, සස සාදු. සාදුලා නෑ. අර්ථයේ යහපති කියන එක සාදුවරු ඉන්නේ Hindu ආගමේ. අරහත් දජේ අයිතිය. තරුවෙන්ගේ දරුවෙක් මහා නොකලත් සිංහලයාට තියෙන අයිතිය. කරුණා කරලා පසඟ පිහිටවල හැමතිස්සෙම වැඳලා අපේ හාමුදුරුවනේ කියලා අපිට ආශිර්වාද ලබා ගන්න. මෙන්න එනවා උපවාසකම්.
ගන්ටාර ගගහා එන්නේ. වැංජන දෙකක් බෙදෙනවා යා. එකක් කෙස්මැල්ලුම, අනික බිත්තර වැංජනේ. කරුණා කරලා පන්සල් එනකොට හොඳට කොණ්ඩේ තද වෙන්න ගැට ගහගෙන ඉන්න. මේ කියපු බුදුබණ මයිංගනේදී ඇත්ත වුණා. මං හැමදාම කියපු බුදුබණ ටික මගේ ඔළුවේ කිස් රොදක් තිබුණා ගැළවිලා ඇවිල්ලා. දැන් මං මයිංගනේ බණ ඉවර කරලා දඹාන්ට යනවා. දඹාන්ට දෙකට බණ. මගේ ඇහැට නිකන් කිස් ගහක් වැටෙනවා වගේ තියෙනවා. ඇදලා බලනවා දිග කිස් රොදක්. අර හුලඟට කිස් ගස් ටික කැරලා ගිහිල්ලා උපාසකම්මයි. ඕක මගේ හිඳ මං ගත්තා. ධාතු කරඬුවට එහෙම ගියා නම් ගණනවද? නෑ. අර තමුන් කෙස් වලට මිනිස්සු ලව් වන්ද ගන්නවා. හඳ හොඳට තෙල් ටිකක් දාලා මේ උපාසකමලාවේ කොණ්ඩේ හවරියක් හරි මොකක් හරි තියලා ගැට ගහලා ඉස්සන ඔකට දැලකුත් දැම්මනේ පන්සල් එනකොට. දැන් එහෙම නෙමෙයි. රුපියල් 5000ක් දීලා බියුටි කචල් මධ්‍යස්ථානකින් මැදලා ලීයක් තියලා කැලින් කපලා මොනරි වගේ ගස්ස ගස්ස යන්නේ. ඉතින් පින්කම් ගියවල ෆෑන් දාලා තියෙන්නේ. ඉතින් කේස් ගස් කැඩි කැඩි යනවා. පංගුවක් කේස් මැල්ලුම් හරි රසයි. ලොකු ලේනි ඉන්නවා. චටස් ගාලා හවු වෙනවා. බිත්තර වැංජනේ බෙදාගෙන 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 ඇවිල්ලා මහානායක හාමුදුරුවෝ ගාවට ඇවිල්ලා ඇහුවා ලොකු සාදු බිත්තරයක් දාන්නද කියලා. මහානායක හාමුදුරුවෝ කිව්වා එකක් බැයි නම් දෙකක් දාගනින් දිව්‍යාර දොර මුල්ලට ගිහලා සද්ද නොකර කිව්වා. වඳින්න වළඳන්න වැඩ ඉන්න සැතපෙන්න මේ අපේ සිංහලයා ගැනන්තාවේ වචන. සිංහලකම තිබ්බොත් බෞද්ධකම තියෙයි, බෞද්ධකම තිබ්බොත් සිංහලකම තියෙයි. මේ දෙකම නැති වුණොත් රටත් ඉවරයි, ජාතියත් ඉවරයි. එදේ මතක්කමෙන් අවසාන වශයෙන් මේ මහා පින්කම මාතරී පිතරී චාපි යෝමිජ්ජා පටිපජ්ජති තථාගතේච සම්බුද්දේ අතවාත අසසාවකෝ බහම්පිසෝ පුඤ්ඤං පසවති බහම්පිසෝ චාපි සෝනරෝ. මවට පියාට බුදුන්ට මහා සංඝ රත්නයට මෙලවත් සැලකිය යුතුයි. සැලකුම් ලැබුවොත් කරොත් මෙලවත් ලැබෙනවා, පරලවත් ලැබෙනවා. එදේ මතක් කරමේ අවසාන වශයෙන් මේ මහා පින්කමේ මම දකින වටිනාම කොටස තමයි දෙමාපිය වන්දනාව. හිඳ පිළිකර අත ගස්සන්න මස්තෙන් නල්ලට අත් දෙක අරගන්න දෙමාපිය වන්දනාවට සාදුකාරයක් පවත්තලා. මං කිව්වට පස්සේ බොහෝම ඔක්කොම අමතක කරලා තමුන්ගේ ආදරණීය රත්තරන් අම්ම මතක් කරගෙන මෙන්න මෙහෙම කියන්න. ආදරණීය රත්තරන් අම්මේ, දයාබර අම්මේ, මගේ සුදු අම්මේ, දස මාසයා ඔබ මාව කුසේ තබාගෙන මැණිකක් රකිනා නාරජින්ද කුසේ ඔබ මාව ආරක්ෂා කොට මෙලොවට බිහි කළ බව මම දනිමි. ඔබ කාන්තාවක් විසින් දන දන විඳින වැඩිම වේදනාව විඳ මාව මෙලොවට බිහි කළ බව මම දනිමි. ආදරණීය මෑණියනි, ඔබ කුසගින්නේ සිටියත් මාගේ තුන් වේල ඔබගේ ලේ කිරිබවට පරිවර්තනය කොට ඒ කිරි සමග ආදරය, කරුණාව, මෛත්‍රිය, සෙනෙහස නිබඳව ලබා දුන් බව මම දනිමි. ආදරණීය මෑණියනි, ඔබ වැරහිලියන්දත් මාහට සලුපිලි ලබා දුන් බව මම දනිමි. ආදරණීය මෑණියනි, ඔබ රජිනක් නොවුනාට මාව රජෙක් කරවන්නට ඔබ සැමදා සීන මැවූ බව මම දනිමි. ආදරණීය මෑණියනි, සසර වසන තුරු නිවන් දකින තුරු ඔබ මාගේ මෑණියන් වේවා, මා ඔබගේ රත්තරන් පුතු වේවා, රත්තරන් දුව වේවා. ඔබ නිවන් දකිත්වා. සාදු සාදු සාදු. දයාබර පියාණනි, අම්මා දුන් හයියෙන් ලොව ඇවිදින්නට උත්සාහ කළ මොහොතේ සිට ආරක්ෂාව, ආදරය, ආහාර, අධ්‍යාපනය මේ සියල්ල නිබඳව
නොබියව ලෝභකමකින් තොරව ඔබ මාහට ලබා දුන් බව මම දනිමි. ආදරණීය පියාණනි, සසර වසන තුරු නිවන් දකින තුරු ඔබ මාගේ පියාණන් වේවා, මා ඔබගේ රත්තරන් පුතු වේවා, රත්තරන් දුව වේවා, ඔබ නිවන් දකිත්වා. සාදු සාදු සාදු.